උදේ මේ ටියුට් එකේ අපි අභ්‍යාස අංක 59 බලමු 2016 ලෙවල් ප්‍රශ්නේ හරිද 2016 ලෙවල් ප්‍රශ්නේ ඒතර පුතේ ඔක්කොම විභාග ප්‍රශ්න ඉවරයි ඊට පස්සේ අපිට තියෙනවා 60 60 කියෙම අලුත් ප්‍රශ්න ටිකක් හරි tag ගාලා අභ්‍යාස අංක 59 අපි ඉවර කරමුකෝ සමන් සිල්වර් වෙන්ද ව්‍යාපාරය පවත්වාගෙන ලබයි 2021 3/31 දින අවසන් වර්ෂ සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශයේ ලක්ෂයක ලාභයක් වාර්තා කරන ලදී 21 3/31 දින කෙටුම්පත් මූල්‍ය දත්ත ප්‍රකාශයේ 50000ක මුදල් ශේෂයක් පෙන්වන ලදී කෙසේවද ඔහු ගිණුම් පොත් නිසියාකාරව පවත්වා නොගෙනී පහත ගනුදෙනු ගිණුම් පොත්වල වාර්තා කරන නොමැති බව පසු එළිදරව්විය ඉතින් මේ කියන කතාව අනුව සමන් සිල්වර්ද ව්‍යාපාර පවත්වන 21 3/31 දින අවසන් වර්ෂ සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශයේ ලක්ෂයක ලාභයක් වාර්තා කරන ලදී ඒ කියන්නේ මෙයා මේ අවුරුද්ද ගනුදෙනු ටික ලියලා ලාභෙත් හොයලා ලාභි ලක්ෂය කියලා මෙයාට ඇවිල්ලත් එක්ක 21 3/31 දින කැටුම්පත් මූල්‍ය දත්ත ප්‍රකාශයේ 50000ක මුදල් ශේෂයක්ද පෙන්නනවා. නමුත් පුතේ මෙයා 21 3/31 වෙද්දී ඔක්කොම ලිව්වට මේ ගනුදෙනු 10 ලියලා නැහැ. මෙයාගේ අතින් මේ අවුරුද්දේ මේ ගනුදෙනු 10 මගහැරිලා. අවශ්‍ය වන්නේ මෙම ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණේ භාවිතා කරමින් පෙන්눔 කර එක් එක් අගය ඉදිරියෙන් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණ ද යන්න සඳහන් කරන්න. පහත් දිය ඇති ආකෘති සමාන ආකෘතියක් භාවිතා කරන්න කියලා අපිට ආකෘතියක් දීලා දහස් වලින් හදන්න කියලා කියන්නේ ඊට පස්සේ සංශෝධිත මුදල් ශේෂය 21 3/31 දින අවසන් වර සඳහා සංශෝධිත ලාභය හිමිකම් මත ගනුදෙනු වල ශුද්ධ බලපෑම් මත පදනම් ඒ කියන්නේ ශුද්ධ වත්කම් මත පදනම් නොවන්නේ කියලා කියන්නේ නේ හරි එහෙනම් පුතේ මෙයා දැන්ට පුතේ මේ මේ ගනුදෙනු විශේෂත්වය මේ 21 3/31 දින අවසන් අවුරුද්දේ ඔක්කොම ගනුදෙනු ටික ලියලා ඉතිවට ගනුදෙනු 10ක් ලියන්න බැරි වෙලා මගේ හැරලා ඒ ගනුදෙනු 10 අපි ලියන්න කියලා කියන්නේ දැන් මේ මුල ඉඳලා හදන ගානක් නෙමෙයි මේකේ ලාභෙත් හොල ඉවරයි ඒකෙන් මේ ගනුදෙනු 10ක් ලියලා නැහැ ඒ ලියපු නැති ගනුදෙනු 10 ලියන්න කියලා විතරයි අපිට කියන්නේ හරි එහෙනම් බලමු අභ්‍යාස අංක 59 අභ්‍යාස අංක 59 ටක් ගාලා හදමු අපි හරි අභ්‍යාස අංක 59 හදන්නේ හරි මුදේ අභ්‍යාස අංක 59 අපි හදන්නේ හරි සලම්බුද යෝග අපි අඳගමු වේගෙන් අඳගමු ගෙදරදී හදපු කට්ටිය හරිද කියලා බලන්න අනිත් කට්ටිය මාත් එක්ක හදමු ඉක්මනට අපි අඳ ගන්න ඕනේ ඉක්මනට අපි හරි ගනුදෙනු අංකය ගනුදෙනු අංකය වත්කම් තියෙනවා පුතේ 4ක් වත්කම් 4යි කයි 9 වත්කම් 4යි හරි වගකීම් 3යි හිමිකම් 1යි හරි වගකීම් 3යි හිමිකම් 1යි කොහොමද තියෙන්නේ නේද හරි හරි අපිට ඔක දහස් වලින් හදන්න කියලා කියන්නේ අපි උඩින්ම දහස් කියලා ලියමු රුපියල් 1000 රුපියල් 1000 හරි ගනුදෙනු අංකය වත්කම් හරි වත්කම් ටික තමයි දේපල පිරියත උපකරණ දේපල පිරියත හා උපකරණ ඊට පස්සේ තොග ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ මුදල් වත්කම් අතර හරි හරිද වත්කම් අතර ලිව්වා වගකීම් 3යි දික්කාලින් ණය දික්කාලින් ණය වෙළඳ ගෙවිය යුතු දෑ වෙනත් ගෙවිය යුතු දෑ හිමිකම් හරි උඩින් දහස් කියලා දාන්න ඉස්සෙල්ලාම උඩින් දහස් කියලා දාන්න දැම්මනේ
හරි උඩින් දහස් කියලා දාලා අපි හදමුද ගානක් ගාලා හරි දැන් මේ ගානේ දින විශ්වත්වයේ මුල ඉඳලා හදන ගානක් නෙමෙයි ගානු දිනු 10ක් ලියලා නැහැ අපිට කියන්නේ ගානු දිනු 10 ලියන්න කියලා හරිද ගානු දිනු 10ක් ලියලා නැහැ අපිට කියන්නේ ගානු දිනු 10 ලියන්න කියලා වැඩි නේද ගානු දිනු 10 ලියන්න කියලා අපිට කියන්නේ උඩින් රුපියල් 1000 කියලා දාලා දෙන්න බලන්න ඉස්සෙල්ලම උඩින් රුපියල් 1000 කියලා දාලා නේද දාලා ලියපු නැති ගානු දිනු 10 අපි ලියමු පළවෙනි ගානු දිනුම ශේෂ දාන්න දෙයක් නැහැ පුතේ දැන්ට මේ දීලා තියෙන්නේ ලාභි ලක්ෂ 6යි මුදල් ශේෂය 50000 විතරයි අනිත්‍ය විශේෂ කොහොමත්ම දීලා නැහැ මේකල අවුරුද්දම ගණන් දෙට ගිහින් මේ ගණන් දෙනු 10 ලියන්න බැරි වෙලා මේකලට ඒ කියන්නේ ඒ ගණන් දෙනු 10 ලියන්න කියලා එච්චරයි 1 80ක බාණ්ඩ ණයට විකිණීම මෙන් බාණ්ඩ පිරිවැය 60යි මම ඔයාලට ගණන් දෙන්න ලියුවොත් කොහොම ලියවුව මතකද මම කොහොම ලියුවත් හරි කියලා 80000කට බාණ්ඩ ණයට විකිණ දැන් ණයට විකුණුම 80000යි ඒවයි පිරිවැය 60000යි ඒක වල ලාභයි කියද 20000 මේකේ ආදායම් විඳන් తీරු වෙන වෙනම නැහෙනි එහෙනම් ගණන් දෙනු අංක 1 දැම්මා ගණන් දෙනු අංක 1 දෙවනි ගණන දෙනුව බලමු වේගින් කරමු පොඩ්ඩක් අපි 2 අර දෙවනි ගණන දෙනුව කියන්නේ මේගොල්ලෝ මේ ගණන දෙනු 10 ලියලා නැහැ අපි ඒ ලියන එක කරන්නේ 10 2 36ක ණයට විකුණු බාණ්ඩ ආපසු එවීම මේ බාණ්ඩ පිරිවැය 30යි ඒ කියනවා මීට කලින් 30ක බඩු 36කට විකුණලා මේ බඩුව වලින් නෙමෙයි මෙතන ඒ අනුපාතෙ නෙමෙයි තියෙන්නේ මේ වෙන බඩුව වගේ ආ හරිද මේ මෙතන පුතේ 60ක බඩු 80කට විකුණන ඒ අනුපාතෙ නෙමෙයි මෙතන තියෙන්නේ 36කට ණයට විකුණු බාණ්ඩ ඒවයි පිරිවැය 36යි. මෙතන පුතේ ඒ අනුපාතෙ නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේ මේ කලින් විකුණු බඩුව ගැන මේවල තියෙන්නේ. කලින් වා 30ක බඩු 36කට විකුණලා ආයි වා රිටර්න් ඇවිල්ලා. එහෙනම් වාගේ තෝගේ ආයි වැඩි වෙනවා ධන 30යි. තෝගේ ධන 30යි. ඒක ණයකට විකුණු ඍණ 36යි. වාගේ ලාභය අඩු වෙනවා 6කින්. ලාභය 6කින් අඩු වෙනවා. අර පැහැදිලි නේද පුතේ? මේ විකුණන බඩු නෙමෙයි වල තියෙන්නේ මේ මේක කලින් විකුණන බඩු වගේ ආ හරි ඊට පස්සේ හරිද බලන්න ඊට පස්සේ අපිට කියනවා 3 හරිද රටකල කරමු 3 වෙනි ගණන දෙනුව පිරිවැය 10ක් වූ බාණ්ඩ පරිත්‍යාග කිරීම බාණ්ඩ පරිත්‍යාගයක් දන්සලකට මොනවා හරි පුතේ බාණ්ඩ වගේ කඩේ විකුණන දින බඩු වගේ එකක් පරිත්‍යාග කළා පරිත්‍යාග කරන 10යි තොගේ ඍණ 10යි මේක අපිට පාඩුවක් ඉනිකවරින 10යි. ඔගේරින 10යි, ඉනිකවරින 10යි. හරි? ඊට පස්සේ 4 බාන 4 වෙනි ගණන් දෙනුම ව්‍යාපාරේ නඩත්තු වියදම් 10ක් විය. නඩත්තු වියදම් 10ක වියදම පාඩුවා. මේන් 6ක් සාමාන්‍ය විසින් පෞද්ගලිකව ගෙවන ලද අතර ඉතිරි ව්‍යාපාර විසින් ගෙවන ලදී. මට කියන්න ව්‍යාපාරයේ වියදම 10යි. ඒ නිසා අනිවාර්යෙන් පුතේ 4 වෙනි ගණනේ හිමිකම් වලින් 10ක් අඩු වෙන්න ඕනේ. හරි. හිමිකම් වෙන 10යි. ඇයි නඩත්තු වියදම 10යි? පුතේ 10ෙන් සල්ලි වලින් ගෙවලා තියෙන්නේ කීයද? මේන් 6ක් සමානසින් පෞද්ගලික මුදලින් ගෙවන්නද අතර ඉතිරි ව්‍යාපාර විසින් ගෙවලාද? පුතේ ව්‍යාපාරයේ සල්ලි වලින් ගෙවලා තියෙන්නේ 10ෙන් 4යි. 10ෙන් 4යි. මුළු වියදම 10යි. එනිසා 10 හිමිකම් වලින් අඩු කරා හරි 10 හිමිකම් වලින් අඩු කරා නමුත් ව්‍යාපාර සල්ලිෙන් ගෙවුවේ 4යි. ඒකුත් ගෙවුවේ අයිතිකාරය පෞද්ගලික සල්ලි වලින්. ඒකට පුතේ ඒ කියන්නේ ව්‍යාපාරයේ සල්ලි මදි වෙලා අයිතිකාරය තව 6ක් ගෙවුවා වගේ නේද? තව 6ක් ව්‍යාපාරට ගෙනාවා වගේ නේද? ව්‍යාපාරයේ සල්ලි නේද අයිතිකාරය පෞද්ගලිකව ගෙවුවයි කියන්නේ අයිතිකාරය ව්‍යාපාරට 6ක් දැම්මයි කියලා කියන පුතේ හිමිකම් ධන 6යි. මේ හිමිකම් తీරු පුතේ මේක දෙපාරකට තියෙනවා ඍණ 10යි ධන 6යි ඈ මේ ඍණ 10යි වියදම. ගෙවුවා හො නැතා. සල්ලි වලින් 4ක් ගෙවුවා. තව ගෙවන්න අයිතිකාරය 10ක් ගෙවුවා. ඒ නිසා හිමිකම් ධන 6යි. අනිත් ඒවා ටික කියන්න ගාලා දාන්න. හරි එතකොට 5 වෙනි ගණන දෙනුව. හරි දෙේ 5 වෙනි ගණන දෙනුව. 5 පහ පොදේ අර 6 මම වැරදි දැම්මා. ඒතර
හයකලින් දාන්න පොතේ හයකලින් ආය වෙන මොකක්ද දාන්න බෑ හරි මේ මේ ටිකලත් ක්‍රියෙන්න ඕනේ නේද හය පස්සේ ගන්න දෙන පොඩ යටින් පහ පස්සේ ගන්න දෙන බලන්න ඔක්කොමලා 27යි එක කියන්නේ හරියටම කවද්ද ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන 21 3යි 31 පටන් ගන්න 24යි 1 එහෙනම් මට කියන්න පුදේ 27යි එක කියන්නේ අවුරුද්ද පටන් ගන්න මාස කීයකට පස්සේද 27යි එක කියන්නේ අවුරුද්ද පටන් ගන්න මාස කීයකට පස්සේද පුදේ 27යි එක දින 112ක වාර්ෂික පොලියට 300ක බැංකු ණයක් ලබා ගැනීම පොලිය මෙතෙක් ගෙවන්න මත ගණතුණු දෙකක් හිතන තියෙනවා මේ අවුරුද්ද පටන් ගන්න මාස කීයකට පස්සේද පුදේ කියන්නේ 24යි එක පටන් ගත්තේ අවුරුද්ද මාස 3කට පස්සේ තව මාස 9ක් තියෙනවා මාස 3කට පස්සේ 112ක වාර්ෂික පොලියට 300ක බැංකු ණයක් ගන්නවා ඒක ලියලත් නැහැ ඉතලම් බැංකු ණය ගන්න එක ලියමු අපි බැංකු ණය ගන්න එක උදේ බැංකු ණයක් ගත්තාම මට මුදල් වැඩි වෙනවා මුදල් එක ලියලා නැහැ මේ මුදල් මුදල් දාන 300යි වගකීම් යටතේ උදේ වෙනත් ගෙවි උද්‍යාවට එපා වෙළඳේ වඩ බෑ දීප්කාලීන ණය වලට දාන 300යි මුදල් දාන 300යි දීප්කාලීන ණය දාන 300යි හරි මුදල් දාන 300යි දීප්කාලීන ණය දාන 300යි එක හරිනේ ඒක තව ගන්න දෙනුවක් තියෙනවා. උදේ මේගොල්ලා 112 පොලියට aran තියෙන්නේ. පොලිය තාම ගෙවලා නැහැ. ගෙව්වා වු නැතා මේ අවුරුද්දට අදාළ පොලිය මාස කීයකටද අදාළ වෙන්නේ? දේ ගෙව්වා වු නැතා මේ අවුරුද්ද ඉවර වෙද්දි ඔය 300ට අදාළ පොලිය මාස කීයකටද බලන්න ඕනද? පොලිය මාස කීයකට බලන්න ඕනද? ගෙව්වා වු නැතා මාස 3කට නෙඹුදේ. ඒ මාස 3ට පොලිය බලන්න ඕනේ නැහැ. අවුරුද්ද පටන් ගන්න මාස 3කට පස්සේ ණය ගන්න. ඒතකොට ඉතුරු මාස 9ට තමයි පොලිය බලන්න ඕනේ. එහෙනම් පුතේ 300ට 300ට 112යි 12න් 9ක් පොලිය බලන්න. 300ට 112යි 12න් 9ක් පොලිය බලන්න ඕනේ. ඒතකොට පුතේ බින්දකට බින්දෙක් කැපුවා, මේ 12ට මේ 12 කැපුවා, 3වරක් 9 27යි. දැන් මාස 9ට දාලා පොලිය 27යි. ඒක තාම ගෙවල නැහැ. දැන් මම මේකත් පෙළ දෙක ලියා මේ ණයගත් එක හරි ණයගත් එක ඒක ලිව්වා ඊට පස්සේ පොලිය 27 උදේ පොලිය නිසා වියදමන් නිසා හිමිකම් ඍණ 27යි හිමිකම් ඍණ 27යි වියදමන් මුදලින් ගෙව්වේ නැහැ මුදල් අඩු වෙන්නේ නැහැ එනම් උදේ ඒ 27 තාම ගෙව්වේ නැහැ 27 මොකද්ද අපේ වගකීමක් කොතනද උදේ 27 එන්නේ කියන් ඒ 27 අපේ වගකීමක් කොතනද උදේ 27 එන්න ඕනේ කියන් හිමිකම් ඍණ 27යි වියදමන් නිසා තාම ගෙව්වේ නැහැ එනම් කොහෙද පුතේ 27 එන්න ඕනේ කොහෙද 27 එන්න ඕනේ වගකීම දික්කාලින් නැහැ නෙමෙයි වෙනද ගෙවි උද්යානේ වෙනත් ගෙවි උද්යා දන 27යි වෙනත් ගෙවි උද්යා දන වෙනත් ගෙවි උද්යා දන 27යි පුතේ ඒක මම දෙපාරක ලිව්වේ එක තීරුවෙම ලියන්න පුළුවන් නම් මම අර ගණදෙනු දෙකක් පස්සෙන් යටදී තියෙන්නේ මම ගණදෙනු දෙකක් විදිහට පෙන්නු මේක බැංකු ණය ගත්ත එක මුදල් දන 300යි දික්කාලින් ණය දන 300යි මේ අවුරුද්දේ මාස 3කට පස්සේ තමයි මේ අවුරුද්දේ මාස 9කට පොලිය බලන්න ඕන. 9ට පොලිය 27යි. ගෙව්වා වුණා තා හිමිකම් ඍණ 27යි. ගෙව්වේ නැත්නම් වෙනත් ගෙවුද්දා දන 27යි. හරි නේද? දැන් 6 වෙනි ගණදෙනුව බලමු අපි. 6. හරිද? බලන්න පුතේ 6 වෙනි ගණදෙනුව. 6. මේ මගරිච් 21 3යි 31 කියන්නේ මේ අවුරුද්දේ අන්තිම දවසේ. 21 3යි 31 දින 200ක අත්පිරුද තීරෝද රතය මිලදී මේ අවුරුද්දේ අන්තිම දවස් තීරෝද රතය ආරම්භ එකට ෂේහෙම කරන්න ඕනේ අත්පිරුද දවසේනේ ඒ තීරෝද රතය ගත් එක ලියලා නැහැ 280 කට ආරම්භ තියෙන්නේ එහෙනම් උදේ 280 වල උදේ මුදලට ආරම්භ තියෙන්නේ එහෙනම් දේපල පිරියද දාන 280යි මුදල් ඍණ 280යි දේපල පිරියද ඔබ ගන්න දාන 280යි මුදල් ඍණ 280යි උදේ අනිත් ඒවා ටික කැරි ගහලා දාන්න හරි නේද පැහැදිලිද හොඳටම හරි ඊට පස්සේ එහෙනම් මේ 6 ඉවරයි 7 ඉතින් ඒකට ෂේහෙම කරන්න ඕනේ අන්තිම දවසේ ගත්ත නිසා 7 වෙනි ගණදෙනුව මේ නොලියපු ගණදෙනු 10ක් ලියන්නේ අවුරුද්දේ ඔක්කොම ගණදෙනු ටික ලියලා ගණදෙනු 10ක් ලියන්න අමතකලා ඒ 10 ලියන්නේ මේ අපි 7 නායකත්වයෙන් ආයුධ 30ක් ඔහුට නායිමියෙකු ලෙස ගෙවිය යුතු 50ට එරෙහිව හිලව් කිරීම ඉතිරිය මුදලින් ගෙවිය යුතු ප්‍රතිය වාගේ නායකත්වයක් ඉන්නවා එයා ඔයාට 30ක් දෙන්න ඕනේ නායකත්වයෙන් අය 30ක්
ඔහුට නාහිමියෙකු ලෙස ගෙවියුතු 50කට රෙව හිලව් කිරීම. පුතේ වාගේ නායකත්වයක් ඉන්නවා 30ක් වාර ලැබෙන්න තියෙනවා. ඒ නායකත්වයටම ඔයා දෙන්න තියෙනවා 50ක්. ඒතර වාගේ නාහිමිය මට කියන්න ඔයා ඇත්තටම සල්ලි වලින් ගෙවන්නේ කීයද යාට? ඔයාට එක්කෙනෙක්ගෙන් 30ක් හම්බෙන්න තියෙනවා නායකත්වයේ. ඔයා යාට 50ක් දෙන්න දෙනවා. ඒතර නාහිමිය වාගේ 50යි. මට කියන්න ඔයා සුද්ධ වශයෙන් යාට සල්ලි වලින් ගෙවන්නේ කීයද? 20යි. ඒතර මුදලින් අඩු වෙන්නේ කීයද? 20යි. හරිද? අත්තුණිගේ මුදල් ඍණ 20යි. මුදල් ඍණ 20යි. හැබැයි වෙළඳ ගෙවීමේ කීයකින් අඩු වෙනවද පුතේ? මුදලින් ගෙවන්නේ 20යි. වෙළඳ ගෙවීමේ අඩු වෙනවා පුතේ 50යි. මුදල් ඍණ 20යි. වෙළඳ ගෙවීමේ 50කින් අඩු වෙනවා. ඒත් එතකොට තව කොහෙන්ද අඩු වෙන්නේ කියන්නේ? ගෙවන්න තියෙන 50කට මුදලින් ගෙව්වේ 20යි. එතකොට පුතේ අර වාගේ වෙළඳ ලැබියුද්දී 30කින් අඩු වෙනවා. නායකත්ව ඍණ 30යි. පැහැදිලිද? මුදල් ගෙව්වේ 20යි. හරි. එතකොට නාහිමියෝ 50කින් අඩු වුණා. එනම් පුතේ ඉතුරු 30 මුදල් වෙනුවට අඩු වුණේ වෙළඳ ලැබියුද්දී වලින්. හරි. ගණන් 7ක් ඉවරයි. හරි. ඉතින් මේ 2016 විභාග ප්‍රශ්න කොච්චර සරලද කියලා දැක්කද? ලකුණු 15ක්. ඒ කියන්නේ 30ක්. හරි. ඒ කියන්නේ 30ක්. හරි. බාන 8 වෙනි ගණන් දෙනවා. 8. ඉතින් බාන 8. බානුගේ 8 වෙනි ගණන් දෙනවා. 8 12000 සමන්ගේ ජීවිත රක්ෂණ වාරිකය වෙනුවෙන් ගෙවද්ද සමන් කියන්නේ අයිතිකාරයාගේ ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාර සල්ලිනින් ගෙවලා මුදල් ඍණ 12යි මුදලින් ගෙව්වානේ මුදල් ඍණ 12යි ඉතින් ඒක ව්‍යාපාර රක්ෂණය කියන්නේ වියදමක් වුණාට මේක ව්‍යාපාරි වියදමක් නෙමෙයි අයිතිකාරගේ පෞද්ගලික ජීවිත රක්ෂණය ඒ නිසා මේක වියදමක් නිසා නිකම් වලින් අඩු කරනවා නෙමෙයි මේක අයිතිකාරයාගේ එකක් ව්‍යාපාරෙන් ගෙව්ව ඒකට අයිතිකාරයන්ට දෙන්න තියෙන දේවල් අඩු වෙනවා හිමිකම් ඍණ 12යි. හැබැයි මේක හිමිකමෙන් අඩු වුණාට රක්ෂණ වුණාට ව්‍යාපාර වියදමක් නෙමෙයි. ඒක ගැන්ලි ඈ. ඒක ගැන්ලි. හරි බාන ගල් දෙන අංක 9. හරි උදේ බාන ගල් දෙන අංක 9. මගහැරිච්ච 9 වෙනි ගල් දෙනව බලන්න. ගනුදෙනු අංකයකට අදාළව ලැබිය යුතු මුදල 5%ක වට්ටම් අඩු කිරීමෙන් පසු ලැබීම. ගනුදෙනු අංකයකට අදාළව ලැබිය යුතු මුදල කියන දේ 60ක බඩු 80කට වික්කේ මුදේ අර ආපසියෝ මේකට අදාළ නැහැ නැත්නම් ආපසියමුත් අදාළ නෝ ඒව එව්වනම් මුදේ ඒ 80ෙන් එව්වනම් 80 මෙයා දෙන්න ඕනේ නැහැ හරි ගණදෙනු අංක එකට අදාළව ලැබිය යුතු මුදලින් 5%ක් වට්ටම් අඩු කිරීමෙන් පසු ලැබීම ගණදෙනු අංක එකට මුදේ 80ක් ලැබෙන්න ඕනේ 80ෙන් 5%ක් කියන්නේ 10000ක් කියන්නේ 8යි 80ට 10000ක් කියන්නේ අග බිඳුව අයින් කරාම 8යි 5%ක් කියන්නේ 4යි එහෙනම් මුදේ වාටේ 80ෙන් වා ගන්න 76යි හරිද ඒක දුන්න වට්ටම 4යි නාගත්‍යයන්ගෙන් 80 මඩු වෙන්න ඕනේ නේද එහෙනම් 9 මේ මුදල් දන 76යි වට මුදල් ලැබෙන්නේ 76යි හැබැයි වෙනද ලැබිය යුත්තේ අඩු වෙනවා 80ක් මුදල් දන 76යි හැබැයි වෙනද ලැබිය යුත්තේ ඍණ 80යි වාඩි පුතේ හිමිකම ඍණ 4යි හිමිකම ඍණ 4යි හිමිකම ඍණ 4යි පැහැදිලි නේද හිමිකම ඍණ 4යි පැහැදිලි ප්‍රශ්න නැහැ නේද ප්‍රශ්න නම් අහන්න හිමිකම ඍණ 4යි හරි එතකොට 10 වෙනි ගණන් දෙනුව ඉතින් 10 වෙනි ගණන් දෙනුව අන්තිම එක මේගොල්ලන් දීපු මගහැරිච්ච එකයි 10 වෙනි ගණන් දෙනුව ගණන් දෙනු 10ක් මේගොල්ලන් මේ අවුරුද්ද මගහැරුණා 10 වෙනි ගණන් දෙනුව පෙර වර්ෂයේදී බොල් නැය කපාල 15ක් ලැබීම ගිය අවුරුද්ද කප බොල් නැය 15ක් ලැබිලා මේ අවුරුද්දේ කප බොල් නැය අපෝ ලැබෙන එක අපේ කෙලින්ම ආදායමක් ඈ ආයි ණයගැතියන්න සම්බන්ධ නැහැ ඒක කපොබ බොල්නයක් ආපහු ලැබෙන එක ණයගැතියන්න කිසිම අදාළත්වයක් නැහැ. එහෙනම් පෙර වර්ෂයකදී බොල්නයක් අපහල 15ක් ලැබීම. ඒක මුදල් දන 15යි. මුදල් දන 15යි. මුදලින් ලැබුණානේ මුදල් දන 15යි. ඒක කෙලින් පුතේ ආදායම හිමිකම් දන 15යි. හිමිකම් දන 15යි. ගණදෙනු 10ම ලිව්වා. දැන් ගණදෙනු 10ම ලියලා දැන් මේ එකතු කරාම ඉන්නේ අග ශේෂ නෙමෙයි ඈ. එන්න මුදේ අග ශේෂ නෙමෙයි. ඇයි ඒ? අපි ශේෂයක් දාලා නෙමෙයි මේ ගාන හැදුවේ. දැන්ට මේගොල්ලෝ අවුරුද්දේම අග ශේෂ ටිකක් තිබ්බ නමුත් ඒවා අපිට දුන්නේ නැහැ. අපිට දුන්නේ මුදල් වලයි ලාභේ විතරයි. හරි? නමුත්
उपकरण मुदाल මුදල් 75ද ධන 300යි ධන 76යි ධන 376යි විනේවා ඍණ 284යි ඍණ 284යි 76යි 15 කිරෙන්නේ 75ද ධන 75ද මේ මුදල් ධන 75 දෙන්නේ ඔව්නේ ධන 75යි මුදල් ධන 75යි එතකොට දික්කාලින් නැයි ධන 300යි දික්කාණයක් ගන්නකොට 300ක उत्तर कथा कर पेपर प्रश्न पत्र हाय मेट अवसर कथा कर उत्तरे मंदिर पेपर एक उत्तर මේ ගණදෙනු 10න් මුදල් මොනවද වෙලා තියෙන්නේ 75 දැන් මේ ගණදෙනු 10 ලියපු වෙන සංශෝධනය අපි කරපු ඒ සංශෝධනය නිසා මේ ගණදෙනු 10 ලියලා තිබෙනේ අපි දැන් සංශෝධනය කරා ඒ ගණදෙනු 10 නිසා මුදල් 75000කින් වැඩි වෙලා මට කියන්න දැන් මුදල් ශේෂය කීයද 125000යි දෙවෙනි එකට උත්තරේ සංශෝධිත මුදල් ශේෂය රුපියල් 125000යි ඇති එහෙම ලියන්න සංශෝධිත මුදල් ශේෂය රුපියල් 125000යි සංශෝධිත මුදල් ශේෂය රුපියල් 125000යි සංශෝධිත මුදල් ශේෂය රුපියල් 125000යි හරි ඊට පස්සේ අහනවා සංශෝධිත මුදල් ශේෂය 125000යි ගැඩුවක් නැහැ නේ 3 තුනෙනිගේ අපෙන් අහනවා 21 3 30 කදී අවසන් වර්ෂදා සංශෝධිත ලාභය හිමිකම් මත ගනුදෙනුට සුද්ධ බලපෑම මත සංශෝධිත ලාභය හැබැයි මේ හිමිකමට වෙච්ච බලපෑම මත මට කියන්න මේ ගනුදෙනු 10 න් හිමිකම් මොනවා වෙලාද 24000 න් අඩු වෙලා මට කියන්න ලාභය කීයද හොයලා තිබ්බේද කලින් කෙටුම්පත් ලාභය කීයද හොයලා තියෙන්නේ 600 නේ අපි උත්තරේ හදමු නේද එහෙමම 3 කියලා දාලා 3 කියලා දාලා लक्ष
अमतर प्रार्थने लाभ अमतर प्रार्थने रक्षण व्यापार अमतर प्रार्थने अमतर प्रार्थने व्यापार अमतर प्रार्थने शुद्ध लाभ निवरण शुद्ध लाभ निवरदि लाभ पहालवकिया विभाग प्रश्न කෙටි ප්‍රශ්නත් උදේ ඉවරයි තව කෙටි ප්‍රශ්න වල 6 වෙනි එක කරාම කෙටි ප්‍රශ්නත් විභාගෙට ආපුවත් ඔක්කොම ඉවරයි අලුත් ප්‍රශ්නත් ඉවරයි හරි මොකද උදේ ප්‍රශ්නේ අහන්න බාන ප්‍රශ්නයක් තියෙනවා නම් නවවෙනි එක මොකක්ද තියෙන්නේ ගණදෙනු අංක එකට අදාළව ලැබිය යුතු මුදල 0.5ක් වට්ටම අඩු කිරීමෙන් පසු ලැබීමනේ දෙක ගණදෙනු අංක එකට ගණදෙනු අංක දෙක බලපාන්නේ නැහැ මං එවලෙත් කිව්වේ නෑ අදාළ කරගන්නේ නැහැ පුතේ මට කියන්න ඝන දෙනු අංක 1 වික්කේ 60 ක බඩු 80 කට 60 ක බඩු 80 කට පැහැදිලිද ඒ කියන්නේ 30 ක බඩු විකුණන්න ඕනේ කීයකටද මට පොඩක් කියන්න ඝන දෙනු අංක 1 60 ක බඩු 80 කට වික්කනම් එතන 30 ක බඩු විකුණන්නේ 40 කට දැන් දෙවෙනි එකේ කියන්නේ 36 ක ණයට විකුණුම් බාණ්ඩ අපසිය මෙම් බාණ්ඩ පිරිවැය 30යි मुलाइन අවුරුද්දෙම ගණදෙනු ලියලා මේ 10ක් මගේ හැරිලා මේ මගේ හැරිච්ච ගණදෙනු 10 මේ ලිව්වේ ඔබද එහෙමනම් කියනවා පළවෙනි එකේ විකුණපු බඩු එව්වේ කියලා කියනවා එහෙමනම් එහෙම කිව්වේ අපිට මතකද අර එක ගානක තිබ්බ මැතිව්ස් ගානේද කොහෙද තිබ්බ මතකද මේ දවසේ විකුණපුවා තමයි මේ වන්නේ කියලා කියනවා අපිට ඒතකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දැන් මෙතන පුතේ වාට එහෙම ගන්න බෑ පැහැද්ද ගන්න බැරි අය කියලා 30 පුතේ 60ක බඩු 80කට විකුණනම් 30ක බඩු විකුණන්න ඕනේ 40කන්නේ මෙතන
තියක බඩුවකුළු තියෙන 36කට එන අර බඩු නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. පුතේ එන අභ්‍යාසංග 59 ඉවරයි එන 60. 60 කියන්නේ ඔක ආනන්දේ වාර විභාගේ ප්‍රශ්නෙද කොහෙද මට මතක හැටියට මට මතක නැහැ පුතේ. ඔතන තියෙනවා ආනන්ද විභාගේ ප්‍රශ්න තියෙනවා විශාඛිකේ වාර විභාගේ ප්‍රශ්න තියෙනවා. තව පළාත් වයම් පළාත් ප්‍රශ්න පත්‍රය දිනවා දකුණු පළාත් දුකේ ප්‍රශ්න දාලා තියෙනවා මම. හරි. ඒ වගේ අලුත් ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා දැන්. බලමු දෙහෙනම් ප්‍රශ්න. මේ රිවිෂන් එකේ පාඩමක් ඉවරනවා කියන්නේ විභාග ප්‍රශ්න ටිකත් ඔක්කොම ආඩි ඉවරයි. පාස් පේපර්ස් ටිකේ ඔක්කොම ටික ඉවරයි. කෙටි ප්‍රශ්නත් ඉවරයි. හදනේවත් ඉවරයි. තව වෙනස් විදිහේ ප්‍රශ්නත් ඉවර වෙනවා බුදේ. මම බුදේ ඔය ප්‍රශ්න පත්‍ර පොත් තියෙනවා කඩවල් වල. ඒවයි තියෙනවා පාස් පේපර්ස් වලම තියෙන ගණන් ටිකේ අංක වෙනස් කළා. ඒවා මම දන්නේ නැහැ බුදේ. හරිද? සාමාන්‍ය බුදේ ආනන්දේ වාර විභාග ප්‍රශ්න පත්‍රය හොඳටම හොඳයි. විශාගේගේ හොඳයි. රොයල් එකේ වාර විභාග ප්‍රශ්න පත්‍ර හොඳයි. ඉතින් ඔය ප්‍රශ්න පත්‍ර පුළුවන් නම් ඔයගොල්ලෝ හොයලා කරන්. හොඳම ප්‍රශ්න පත්‍ර ඔය. හරිද? ඒ ප්‍රශ්න පත්‍ර ගන්න තියෙන බුදේ කොළඹ විශාගේ ඉස්සරහම තියෙන බුක් ෂොප් එක. ඒකේ පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර ගන්න තියෙනවා. හරිද? ඔයගලන්ට ඒ ප්‍රශ්න පත්‍ර හොයාගෙන කරා නම් බුදේ හොඳම හොඳයි. ඔබදේ මොකද මම අහන ප්‍රශ්න මම උත්තර දෙලා ඉන්නම්. එකට උත්තර දෙලා ඉන්නම්කෝ. නිෂ්පාදන පිරිවැයේ ඔබදේ නිෂ්පාදන පිරිවැයක් කරද්දී පොඩි ප්‍රශ්නයක් අහනවා උත්තර දෙලා ඉන්න එකට. නිෂ්පාදන ගිනුම හදද්දී අමුද්‍රව්‍ය විනාශ වෙනවනේ. අමුද්‍රව්‍ය විනාශ වුනොත් ඒක අමුද්‍රව්‍ය ගැනුම වලින් අඩු වෙන්න ඕනේ. ඇයි? ඒක නිෂ්පාදනය යොදා ගන්න නැති නිසා. හරිද? මේක බෝඩ් එකේ පෙන්වන්නම් ඉන්නකෝ. මම නිෂ්පාදන පිළිවෙල පාඩමේ කිව්වා අඟට ඒ තියරි පන්තියේ රිවිෂන් එකේදී මම ආයි නිෂ්පාදින් කරද්දී හොඳට කියලා දෙන්නම්. දැන්ට මම ආයි අහන්නම්කො. තාම රිවිෂන් එකේ නිෂ්පාදන පිළිවෙල පටන් ගත්තේ නැහනේ කියලා දෙන්නම් තියරි එක කරානේ. හරි මම අහනවා මේ ප්‍රශ්නයක්. උත්තර දෙන්න. ගැණුම් ලක්ෂයයි. අමුද්‍රව්‍ය අමුද්‍රව්‍ය ගැනුම් ලක්ෂයයි. මට කියන්නේ අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමත්ද නැද්ද? අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමත්ද නැද්ද? ඉතින් මේක මේ තාම නිෂ්පාදන පිරිවැය ලේකන දැන් මගේ ඉගෙන ගත්ත ළමයි තියරි පන්ති කරන ළමයි දන්නවා. දැන් මේක නිෂ්පාදන පිරිවැය මිට කලින් ඉගෙනගෙන නැත්නම් අමතක කරන්න. නිෂ්පාදන පිරිවැය මිට කලින් ඉගෙන නැත්නම් මේ කියන දේ අමතක කරන්න තේරන කට්ටිය විතරක් තේරුම් ගන්න. අනිත් කට්ටිය හිතන්න යන්න එපා. අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදමත්. හරි අමුද්‍රව්‍ය ගැනුම් කියන්නේ වියදම. මේ අමුද්‍රව්‍ය ගැනුම් වලින් 5000ක අමුද්‍රව්‍ය විනාශ වෙනවා. 5000ක අමුද්‍රව්‍ය විනාශ වෙනවා. මට කියන්න නිෂ්පාදනයට අදාළ වියදම කීයද? නිෂ්පාදනයට අදාළ වියදම කීයද? අමුද්‍රව්‍ය ලක්ෂයෙන් 5000ක අමුද්‍රව්‍ය විනාශ වෙනවා. නිෂ්පාදන පිරිවැයට අදාළ වියදම කීයද? उत्तर दे निष्पादन अदाल वियदम अनुपंदाहाई लाभ लाभ गिनम प्रश्न उत्तरे प्रश्न उत्तरे तेरुनाथ बुदे मगे हुए प्रश्न अरे अमुग्रह विनाशी में लाभ लाभ दान हुआ ओ दान मित्री अडू कर एक नोली शुद्ध लाभ ना वर दिन ने अरे हर नहीं तेरा मैंने इन अभ्यास अंक हेट हेट अलुत प्रश्न अरे विभाग पारण पास में अलुत प्रश्न हर
අවශ්‍යවන්නේ කියලා තන කියවන්න. ගනුදෙනු අංක 1 සිට 8 දක්වා වටිනාකම් සහිතව විස්තර කරන්න. 2021 මාර්තු මාසද ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්න. 21 3 31 දින මූල දත්ත ප්‍රකාශය පිළියෙල කරන්න. හරි. 21 මාර්තු 31 වෙනිදා තමයි මේ මාර්තු මාසෙ වෙන්නේ නැති මේ 21 මාර්තු මාසෙට ගාන හදන නැත්තේ. හරි. කියවන්න ගාන මුලට එන්න. 21 3 1 කියන්නේ මේ මාසෙ මුල. මුළු රුපියල් 300ක වටිනා වටිනා පුද්ගලික ආයෝජන මුදල් ලක්ෂ 5ක් ලෙස රුපියල් 300ක් වටිනා පුද්ගලික ආයෝජනය ලක්ෂ 5ක් ලෙස වර්ධනය කරමින් මුළු මුදල ආයෝජනය කරමින් සාගර මෝටර අලුත් කරියා කිරීමේ ගරාජයක් ආරම්භ කළේ එදින පහත ගනුදෙනු සිදුවේ. ඒ කියන්නේ මොකද්ද? මෙයා අපදේ බැංකුවක ලක්ෂ 3ක් දාලා තිබ්බා. ස්ථාවර දෙම්පදුවක. ඒක යා ගන්න දවසේ කීයක් වෙලාද? එයා ගන්න දවසේ කීයක් වෙලාද? මෙයා අවුරුදු 2 3කට කලින් ලක්ෂ 3ක් බැංකුවේ දාලා තිබ්බා. දැන් එයා පුතේ ඒක බැංකුවට ගන්න ගියාම ඒක ආයෝජනේ කීයක් වෙලාද? ලක්ෂ 5ක් වෙලා. ඒ ලක්ෂ 5ක් උනේ එහෙම. ඔයා කරපු ආයෝජනෙට මොකක් එකතු වෙලාද පුතේ? පොලිය එකතු වෙලා. හරි. දැන් මට කියනවා ව්‍යාපාරයට ආයෝජනය කරන්න ලක්ෂ 3ක්ද ලක්ෂ 2ක්ද ලක්ෂ 5ක්ද? ව්‍යාපාරයට ආයෝජනය කරන්න ලක්ෂ 5ම. ඒක අපිට වැඩක් නැහැ. අර පෞද්ගලිකව කඩේ යවන්න තමයි ඒ දුන්නේ. හරි. රුපියල් 110,000ක වාර්ෂික කුලියකින් ගරාජයේ කුලී පදනම මත ලබාගෙන ඇත. ගරාජයේ ගොඩනැගිල්ලක් එපැයි පුතේ. දැන් භූමියක් එපැයි. ඒක ලක්ෂ 110,000ක වාර්ෂික කුලී ගෙවීමෙන් නේ. ඒකට ගාණ හදන්නේ මාසෙට. ගාණ හදන්නේ මාසෙට. 110,000ක වාර්ෂික කුලිය ගාණ හදන්නේ මාසෙට. මාසික කුලිය කීයද කියලා ඔයා හොයාගන්න වේ. රුපියල් 250,000ක් වන්නා මෝටරද අලුත් වැඩියකින් උපකරණ මිලදීගෙන ඇත. 21 331 දින අවසන් මාසයේ සඳහන් තුල සිදු ගනුදෙනු සාරාංශය ගිනුම් කරන සමීකරණ යටදී පහත් දක්වා ඇත. 21 331 දින අවසන් මාස තුන සඳහා සිදු ගනුදෙනු, ඒ කියන්නේ අර ප්‍රාග්ධනය දාලා පටන් ගත්තා, ගොඩනැග කුලිය ගෙව්වා, මෝටරද අලුත් වැඩියාව මේ උපකරණ ගත්තා, ඊට අමතරව මේ ගනුදෙනු 10 වෙලා, ගනුදෙනු 8. 21 331 දින අවසන් මාසයේ සිදු ගනුදෙනු වල සාරාංශය ගිනුම් කරන සමීකරණ යටදී මෙන්න මෙහෙම පෙන්නලා පුතේ ගනුදෙනු 8ක් මෙයා ලියලා. ඔය තියෙන ලියපු ගනුදෙනු 8. අතිරේක තොරතුරු ගිනුම් සමීකරණය තුල ඇතුළත් ගනුදෙනු අංක 3 හැර ගිනුම් සමීකරණය තුල ඇතුළත් ගනුදෙනු අංක 3 හැර අනෙක් සියල්ල ලාභය සඳහා බලපෑමක් ඇති කරයි. පුතේ ඒ කියන්නේ ගිනුම් කරන ලාභයට බලපානවා මොන තීරුවකටද බලපාන්නේ? ලාභයට බලපානවා මොන තීරුවකටද බලපාන්නේ? උත්තර දෙන්න පුළුවන්. ලාභයට බලපන්න එක අනිවාර්ය මොන තීරුවද ඔතනින් බලපාන්නේ? හිමිකම් තීරුවට. හරිද? හිමිකම් වැඩි වෙනවා නම් හිමිකම් තීරුවට. හිමිකම් තීරුවට පුතේ. හරි. හිමි ලාභේ වැඩි වෙනවා නම් හිමිකම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ලාභේ හිමිකම් වැඩි වෙන්නේ එක්කෝ ආදායම් නැත්නම් ලාභ. හිමිකම් අඩු වෙන්නේ වියදම් නැත්නම් අලාභ විතරද? පුතේ හිමිකම් වැඩි වෙන්නේ ලාභ හෝ ආදායම් නිසා විතරද? නෑ, අමතර ප්‍රාග්ධන නිසාත් වැඩි වෙනවා. හිමිකම් අඩු වෙන්නේ වියදම් නිසා විතරද? වියදම් නම් හිමිකම් අනිවාර්යයෙන්ම අඩු වෙනවා, ඒක ඇත්ත. නමුත් වියදම් නිසා විතරක් නෙමෙයි හිමිකම් අඩු වෙන්නේ, තව හේතුවක් නිසා වියදම් අඩු වෙනවා. මොකද්ද පුතේ හේතුව? ගැන්ලි. ගැන්ලි නිසා හිමිකම් අඩු වෙනවා. හරි. ඉතින් මේ විදිහට accounts ඉගෙන ගන්නවට වරදින්නේ නැහැ. දැන් අපි revision එකේ පාඩම් දෙකක් ඉවරයි. උපයෝගී පොත් ඉවර කරා. හරිද? ගිනුම් ගන්න සමය කාට හරි පුතේ මගේ අරුණා නම් මං කිව්වේ ගණිත ටියුට් එක ගන්න කියලා, ගිය මාසේ ටියුට් ඔයගලන්ට ආයතනින් ඉල්ල ගන්න කියලා කිව්වේ. අරගෙන පුතේ YouTube channel එකේ තියෙනවා 2022 revision කියලා මුල ඉඳලම පාඩම් ටික තියෙනවා. ඔය බලන්න. හරි. දෙක. සියලු මුදල් ගනුදෙනු සඳහා බැංකු ජංගම ගිණුමක් භාවිත කරව කියන්න ඕනේ නැහැ පුතේ. දැන් අපි අනිවාර්යයෙන්ම කවුන්සල් කරන උපකල්පනයක් තමයි. ලැබෙන මුදල් ටික ඔක්කොම බැංකුවේ දාන ඔක්කොම ගෙවන්න චෙක් පත් මගින් කියලා කියන්න ඕනේ නැහැ. මාර්තු මාසය දා ලද බැංකු ප්‍රකාශයේ පහත ගැළපෙලි මගේ හරියද? මේ බැංකු ප්‍රකාශය මේ මගේ හරියද? विस्तर कर දැන් අර ප්‍රාග්ධනේ දාලා පටන් ගත්තා, ගොඩනැගිල්ල කුලියට ගත්තා, උපකරණ ගත්තා, ඒව ලියන්න ඕනේ නැහැ. අතිරේක තොරතුරු ඒව ලියන්න ඕනේ නැහැ. ඔය ගණදෙනු අංක 8 මොකද්ද කියලා ලියන්න ඕනේ. එයාදී නේද කියපුවේ? එහෙනම් අභ්‍යාස අංක 60 කියලා ලිව්වද, R 60 කියලා ලිව්වද? ලියලා
එක ගණදෙනු අංක 1 සිට 8 දක්වා විස්තර ගන්න පළවෙනි පුතේ අභ්‍යාස අංක 60 අභ්‍යාස අංක 60 ඔබ ලියන්න අභ්‍යාස අංක 60 හරි ඒකේ අභ්‍යාස අංක 60 හරි අභ්‍යාස අංක 60 එකේ පළවෙනි ගණදෙනුව ලියන්න අභ්‍යාස අංක 60 පළවෙනි ප්‍රශ්නේ තමයි ගණදෙනුව අංක විස්තර ගන්න ගණදෙනුව 8 ඒක දැන් මේ එකේ පළවෙනි ගණදෙනුව තමයි මේ ලියන්නේ මුදල් 100කින් අඩු වෙලා අලුත් වැඩියා ද්‍රව්‍ය 100කින් වැඩි වෙලා කියන්නකෝ පුතේ අත්පිට මුදලට අලුත් වැඩියා ද්‍රව්‍ය මිලදී ගැනීම ලක්ෂයයි එහෙම නැත්නම් අත්පිට ගැනුම් රුපියල් ලක්ෂය කිව්වත් හරිද නැද්ද අත්පිට ගැනුම් රුපියල් ලක්ෂය කිව්වත් හරිද නැද්ද හරි පුතේ ව්‍යාපාරේ පාවිච්චියට හරි සේවා සපයද්දී පාවිච්චි කරන්න ගන්නේ හරි නැවතු කුණන්න ගන්න හරි වට කියන්න පුළුවන් අපිට ගැනුම් කියලා ඒ නිසා අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය අත්පිට ගැනුම් ලක්ෂයයි එහෙම නැත්නම් අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය අත්පිට ගැනුම් ලක්ෂය නැත්නම් අත්පිට ගැනුම් ලක්ෂයයි වැඩි නේද ලියන්න අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය අත්පිට මිලදී ගැනීම රුපියල් ලක්ෂය නැත්නම් එහෙම ලියන්න නැත්නම් තොග ගැමිලදී ගැනීම රුපියල් ලක්ෂය එහෙම ලිව්වත් හරි අලුත් වැඩියා ද්‍රව්‍ය අත්පිට මිලදී ගැනීම රුපියල් ලක්ෂයයි අලුත් වැඩියා ද්‍රව්‍ය අත්පිට මිලදී ගැනීම රුපියල් ලක්ෂයයි අලුත් වැඩියා ද්‍රව්‍ය අත්පිට මිලදී ගැනීම රුපියල් ලක්ෂයයි හරි නේද අලුත් වැඩියා ද්‍රව්‍ය අත්පිට මිලදී ගැනීම රුපියල් ලක්ෂයයි පළවෙනි ගණන් දෙනවා හරි දෙහෙටත් හෙටත් හතරාමාණ්ඩු පහට දෙන පහට කරුනේ හෙටත් පහට පුතේ ක්ලාස් එක තියෙනවා හෙට පහට මම කතා කරන්නේ අර 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ ගිණුම් කරන සමයේ මේ ලාභ සමීකරණ දාලා ප්‍රශ්නේ ඒක ඉවර කරලා තියන්න ගොඩක් වෙලා යන පුතේ කතා කරන්න ඔය එක හෙට ඉවර කරලා තියන්න අනිවාර්යයෙන්ම දෙක දෙවනි ගණන් දෙනුව අලුත් වැඩියා උපකරණ ඍණ 10යි හිමිකම ඍණ 10යි මොකද්ද කියන්න කොහෙද මෙයා පටන් ගන්නකොට උපකරණ ගත්තා නේද පුතේ 250000 උපකරණ ගත්තා නේද දැන් අලුත් වැඩියා උපකරණ ඍණ 10යි හිමිකම ඍණ 10යි පුතේ මේකේ අපිට කියනවා ගනුදෙනු අංක කීයද හරි එහෙම කතාවක් කිව්වා නේද මක්කරි ඔව් අතිරේක තොරතුරු එකේ කියනවා ගිනුම් කරන සමීකරණ ඇතුළත් ගනුදෙනු අංක 3 හැර අනෙක් සියල්ල ලාභයට බලපායි ගනුදෙනු අංක 3 නැතුව ලාභයට බලපානවා එහෙනම් පුතේ ඔතන හිමිකම අඩු වෙලා නේද ඔක ලාභයට බලපානවා මොකද්ද එහෙනම් ඔක වියදම වියදම එනම් පුතේ වියදම තමයි සල්ලි වලින් කියන්නේ නැහැ උපකරණ වලින් අඩලා තියෙන්නේ එහෙනම් මොකද්ද ඔය අලුත් වැඩියා උපකරණ ෂේ රුපියල් 10000යි 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 දැන් අනිවාර්යයෙන්ම ගාන දාන්න ඕනේ. නිකන් ඉලලා නැහැ උපකරණ ෂේ කිල්ලුවල් ලකුණු දෙන්නේ නැහැ. මේ ගාන නම් පුතේ ගානේ ගාන තියෙන්නම ඕනේ වටිනාකම තියෙන්නම ඕනේ. අලුත් වැඩියා උපකරණ ෂේ රුපියල් 10000යි. නැත්නම් උපකරණ ෂේ රුපියල් 10000යි කිව්වත් ඇති. උපකරණ ෂේ රුපියල් 10000යි. තුන්වෙනි ගාන දෙනුව. තුන්වෙනි ගාන දෙනුව බලන්න. මුදල් ඍණ 50යි. හිමිකම ඍණ 50යි. උදේ මුදල් ඍණ 50 හිමිකම ඍණ 50යි හිමිකම අඩු වෙන්න හේතු දෙකක් බලපානවා වියදනුයි ගැන්ලි. ඔබ වියදමත්ද ගැන්ලිද? හිමිකම අඩු වෙනවා පුතේ ඍණ 50කින්. හිමිකම අඩු වෙන්න හේතු දෙකයි වියදමත්ද ගැන්ලිද ඔබ? මේක ගැන්ලි. ඇයි ඒ? අංක 3 ගණදෙනුව අතිරේක තොරතුරු එකේ කියනවා ගිණුම් කරන සමීකරණයේ ඇතුළත් ගණදෙනුව අංක 3 හැර අනෙක් ඒවා ලාභයට බලනවා. කියන්නේ 3 ලාභයට බලපාන්නේ නැහැ. ගණදෙනුව අංක 3 ලාභයට බලපාන්නේ නැහැ. නමුත් හිමිකම අඩු වෙලා එනවා ඔබ ගැන්ලි. මුදලින් අඩු වෙලා මුදල් ගැන්ලි රුපියල් 50000යි. තුන්වෙනි එක ලියන්න පුතේ මුදල් ගැන්ලි රුපියල් 50000යි. මුදල් ගැන්ලි රුපියල් 50000යි. තුන කියලා දාලා ලියන්න. මුදල් ගැන්ලි රුපියල් 50000යි. මුදල් ගැන්ලි රුපියල් 50000යි. මුදල් ගැන්ලි රුපියල් 50000යි. හරි. මුදල් ගැන්ලි රුපියල් 50000යි. ඉවනේ. හතරවෙනි ගණන් දෙනුව
मुदार ऋण पनहाय अलुत्वेडिया द्रव्य दान देशीय पनहाय वागकीम दान देशीय अलुत्वेडिया द्रव्य देशीय पनहाकीम वेडिवेला एक अलुत्वेडिया के में द्रव्य तोगा आरां दिलाक्ष पनस दहाग नमु साली के वलती निकी पनस दहाय इतरु लाक्ष देख पुदे वाक्यम वेडला नेद नाही मियांट पास्से के वान पुरुद्दुला ने लियान्ने ना अलुत्वेडिया द्रव्य मिलदी गैनीम रुपियाल दिलाक्ष पनस दहाय एहेम लियान्न නැත්තපොදි මෙහෙම ලියන්න පුළුවන් අත්පිට අලුත්වැඩිය අත්පිට අලුත්වැඩිය ද්‍රව්‍ය මිලදී ගැනීම 50000යි නායට මිලදී ගැනීම 102යි එහෙම ලිව්වත් හරි නැත්තම් මෙහෙම ලියමු අලුත්වැඩිය ද්‍රව්‍ය මිලදී ගැනීම 250000යි අලුත්වැඩිය ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 250000යි අලුත්වැඩිය ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 250000යි ලිව්වද එහෙම අලුත්වැඩිය ද්‍රව්‍ය මිලදී ගැනීම රුපියල් 250000යි එහෙම ලිව්වනේ एन रुपयाल पनसदाह अत्पीट गेवी महा एन रुपयाल पनसदाह अत्पीट गेवी महा एन रुपयाल पनसदाह अत्पीट गेवी महा इतिरी इतिरी रुपयाल लक्ष देख रुपयाल पनसदाह अत्पीट गेवी महा इतिरी रुपयाल लक्ष देख नाही मी अंत इतु रुपया लक्ष देख नाही मी अंट पशु गेवीमट पोरंदुवीम इति रुपया लक्ष देख नाही मी अंट पशु गेवीमट पोरंदुवीम इति रुपया लक्ष देख नाही मी अंट पशु गेवीमट पोरंदुवीम इति रुपया लक्ष देख नाही मी अंट පසුව ගෙවීමට පොරොන්දු වීම හරිද පැහැදිලි දෙයක් කියපු දෙය හරි ඊට පස්සේකට යන් අපි 4 ඉවරයි 5 පස්වෙනි එක බලන්න පුතේ මුදල් 300 කින් වැඩි වෙලා වෙළඳ ලැබියුද්ද 400 කින් වැඩි වෙලා මුදල් 300 කින් වැඩි වෙලා වෙළඳ ලැබියුද්ද 400 කින් වැඩි වෙලා හිමිකම 700 කින් වැඩි වෙලා හරිද තේ මට කියන්න උතන හිමිකම් වැඩි ලෝක ලාභයට බලපානවා ආදායම සේවා සපේන ව්‍යාපාරයක් නේද लक्ष हतक सेवाकुम लक्ष हताई निकुम रुपया लक्ष हताई लक्ष तुना अत्पीड लीम इतनी लक्ष हतर नागति सेवा सपी आदम लक्ष हताई अत्पीडे प्रश्न आख्यना मुखद प्रश्न ओ मे लक्ष हतक සේවාව සපයද්දි විකුණුම් කරද්දි මේකට භාවිතා කරපු ද්‍රව්‍ය වල පිරිවැය දීලා නැහැ. ඒක දැන් 2021 ගන්න නම් එතරම් දුන්නද නැද්ද? දුන්නා. මේක දීලා නැහැ. ඒක පස්සේ දෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන් නේ පුතේ. කොහොමත් අපි දන්නවා පුතේ විකුණුම් ලියද්දි මුදල් හර විකුණුම් බැර. නැත්නම් නැගති පාලන හර විකුණුම් බැර. විකුණුම් පිරිවැය හොයාගන්නේ අන්තිමට වෙළඳ ගිනුම් හදන වෙලාවේ නේද අපි? විකුණුම් වලින් පුතේ ආරම්භක ගණුම් ගලපලා විකුණුම් පිරිවැය ගන්නේ අන්තිමන්නේ. එහෙම එතකොට විකුණුම් පිරිය අපිට අන්තිමට දෙන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. එහෙනම් මේක ලියමු මෙහෙම.
විකුණුම් රුපියල් 107යි. එහෙම නැත්නම් සේවා සැපයීම් ප්‍රියෝ ආදායම රුපියල් 107යි. දෙක දෙකම හරියයි. පුළුවා. හරිද? උදේ අත්පිට විකුණුම් නැත්නම් සේවා සැපයීම් ප්‍රියෝ ආදායම ලක්ෂ 7යි. नायगतिवीम නායගතියෝ පසුව ගෙවීමට පොරොන්දු වීම. එහෙම නැත්නම් ඉවර දෙයක් මම කියපේක. විකුණුම් ලක්ෂ 7යි එහෙම නැත්නම් සේවා සැපයීම් ආදායම ලක්ෂ 7යි. ඉන් ලක්ෂ 3ක් අත්පිට ලැබීම සහ ඉතිරි ලක්ෂ 4 නායගතියෝ පසුව ගෙවීමට පොරොන්දු වෙනවා. ඒක 100%ක් හරියි. ඒක තමයි හරිය එක. නැත්නම් මෙහෙම ලියද හැකියි. අත්පිට විකුණුම් ලක්ෂ 3යි නායට විකුණුම් ලක්ෂ 4යි. එහෙම නැත්නම් අත්පිට සේවා සැපයීම් ආදායම ලක්ෂ 3යි නායට සේවා සැපයීම් ආදායම ලක්ෂ 4යි. දැන් ඒකටත් අපි සේල්ස් කියලා කියන්නේ විකුණුම් කියලා කියන්නේ මම හරි. පරිදි ප්‍රශ්න නැහැනේ තේරෙන්නේ නේද ඔක්කොම? 6. පස්සේ නිකන් අපි කරේ 6 වෙනි එක මුදල් ඍණ 100යි වක් ඍණ 100යි කියන්නේ මොකද? මුදල් අඩු වුණාට වියදම් වෙන්නේ නැහැ කියලා හිමිකම් වලට බලපාලා නැහැනේ. මුදල් අඩු වෙලා වක් කිමුකුත් අඩු වෙලා මොකද මුදේ? නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. නාහිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. නාය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. නාය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. ඉවනේ. නාය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. නාය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. හරි. නාය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් ලක්ෂයයි. අපි යමු ඊළඟ එකට. හත මුදල් දන 320යි වෙනද ලැබිය යුත්තේ ඍණ 340යි හිමිකම ඍණ 20යි. උදේ මුදල් වල 320යි ලැබිලා තියෙන හැබැයි නායකයන්ගෙන් 340ක්ම අඩු වෙලා. වාඩ පාඩුවේ 20. මේ මොකද්ද? 340,000ක නායකයන්ගෙන් කියන්නේ උදේ 7 වෙනි එක රුපියල් 340,000ක නායකයන්ගෙන් රුපියල් 340,000ක නායකයන්ගෙන් රුපියල් 300,000ක මුදල් ලැබීම රුපියල් 340,000ක ණයගැතියන්ගෙන් රුපියල් 320,000ක් මුදලින් ලැබීම රුපියල් 320,000ක් මුදලින් ලැබීම රුපියල් 320,000ක් මුදලින් ලැබීම ඉතිරි රුපියල් 20,000 දුන්වට්ටමක නැත්තම් දුන්වට්ටම රුපියල් 20,000ක ඉතිරි රුපියල් 20,000 දුන්වට්ටමක इतने रुपया लीसी दाह दोनों आत्मा की नेता नायकत्यांगे मुदाल लेवल तुल लाख सिद्धाय दोनों आत्मा सिद्धाय के लिए दिमाग थारी है मैं मामा किया नवाचने हिम्मती है नोने आधार से दिए नोने अट्टे अट्टे आलू पेड़िया के लिए द्रावित तुंसी आई हिमिक हिमिका में ඍණ 300යි හිමිකම අඩු වෙලා වියදම හරි හිමිකම අඩු වෙලා වියදම අලුත් වැඩියා ද්‍රව වලින් අඩු වෙලා එනමුද මොකද්ද ඕක ඕක තමයි විකුණුම් පිරිවැය අර ලක්ෂ 7ක් සේවාව සැපෙව්වනේ අපි ලක්ෂ 7ක අප්‍රිකුණුම් තිබ්බ ලක්ෂ 7ක අත්පින්නේ විකුණුම් තිබ්බනේ නැත්නම් ලක්ෂ සේවා ආදායම් ලක්ෂ 7ක් තිබ්බනේ ණයට ලක්ෂ 4යි අත්පිට ලක්ෂ 3යි ඒ සදා භාවිතා කර ද්‍රව වෙනේද ඔය विकुणुं
සේවා සැපීම සඳහා භාවිතා කළ ද්‍රව්‍යවල පිරිවැය ලක්ෂ 3යි. හරිද? ඕක තමයි හරි මේක. හරිද? මෙන්න මේවා හරි. මෙන්න මේවත් හරි. ඉතින් අර උඩ ලක්ෂ 7ක සේවාවක් සැපෙව්වා නම් අනිවාර්යෙන්ම ඕක ඒ වේවයි විකුණුම් පිරිවැය නේද ඔය? හරි මේක ඒක. කවුරු හරි මෙන්න මේවා ලිව්වට වැරදි නෑ. වැරදි නෑ. නමුත් මේ ගානේ වැරදි. මේ ගානේ ආදයන් ප්‍රකාශ කරන්න ගියාම ඔය අමාරු වෙනවා. එනිසා අනිවාර්යම ඔබ විකුණුම් පිරිවැය ලක්ෂ 3යි එහෙම නැත්නම් සේවා සැපීමේදී භාවිත කළ ද්‍රව්‍යවල පිරිවැය ලක්ෂ 3යි නේ මෙන්න මේවා ලියලා තිබ්බට වැරදි නැහැ තෝග හානි වීම ලක්ෂ 3යි තෝගගේ ලියහැරීම් ලක්ෂ 3යි තෝග සොරකම් වීම ලක්ෂ 3යි තෝග යල්පැනීම් ලක්ෂ 3යි ඒව වැරදි නැහැ හරි නමුත් හරිම නැහැ ඇයි හරිම නැහැ කියන්නේ උඩ ලක්ෂ 7ක පුතේ අත්පිඩ විකුණුම් කරා නම් ඒ පිරිවැය මේ අත්පිඩ ගන්න මට කියවෙන්නේ ලක්ෂාතක විකුණුම් කරා නම් ඒවයි පිරිවැයකුත් තියෙන්න ඕනද නැද්ද? ওই පිරිවැය තමයි. තර්කය පැහැදිලිද? ඔය ලියනවා නෙමෙයි පුතේ. හේතුවක් ඇතුව අපි දෙයක් ලියන්නේ. හරි. දැන් අපිට කිව්වේ ගණදෙනුවන් ලියන්න කියලා විතරයි ගණදෙනුවන් නම් ලිව්වද? අපිට මුලින්ම කිව්වේ ගණදෙනුවන් ලියන්න කියලා නේද? ගණදෙනුවන් ලිව්වා. හරි. ඒක ඉවරයි. 2 21 මාර්තු මාසද ආදායම් ප්‍රකාශය පිළිල කරන්න. අන්න දැන් පුතේ අතන තොගහන් ලියපු කට්ටිය අමාරු වෙනවා. ඇයි ඒ? විකුණුම් ලක්ෂ 7යි. එහෙනම් ඒකෙන් අඩු වෙන උණු විකුණුම් පිරිවැය. අර අන්තිම එකට පුතේ තොග හානි කියලා ලියපු කට්ටියට ඒක විකුණුම් පිරිවැය කියලා ලියන්න බෑ නේද එතකොට? හරි. ආදායම් ප්‍රකාශය හදමු අපි ටක් ගාලා. දැන් ආදායම් ප්‍රකාශය හදද්දි මේ ගණන දෙනු වට විතරක් නෙමෙයි ඈ. මේ ගණන දෙනු වට විතරක් නෙමෙයි. හරි. එතෙ ඔකට සේ අර බලන්නකෝ එහෙනම් ආදයන් ප්‍රකාශය පිළිල ගන්න හදමු ආදයන් ප්‍රකාශය. මේ ආදයන් ප්‍රකාශන ගන්නට අග්ගාලා ආදයන් ප්‍රකාශය හදද්දි ලාභ නම එහෙම හරි ලියන්න ඕනේ. කවුද නම? නමක් නැද්ද පුතේ? නමක් නැහැ නේද? අලුත් වැඩි ආයතනය කියලා ලියන්න. අලුත් වැඩි ආයතනය අලුත් වැඩි ආයතනය 2021 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය අලුත් වැඩි ආයතනය කියලින් වෙන මොකක් ලියන්න බෑ ඒක විතරයි නමක් තියනවද सागर मोटर दालू देने सागर 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 दे नाम है सागर सागर आलू के लिए आए थे नहीं सागर आलू के लिए आए थे नहीं दिदास जी के मार्ग मास दा आदेश प्रकाश है सागर आलू के लिए आए थे नहीं दिदास जी के मार्ग मास दा आदेश प्रकाश है हर ये लिया ला देखा नौ आदेश प्रकाश है दास वाली पुलवान ने दास वाली पुलवान में दास वाली तमें आधार नोट रुपया दास अरे दें बुदे वो ये गांडे नो आटे वितरण ने मानित किया बाल पान हुआ इससे लम पेन्ना ने दाला लाभे दाला पेन्ना ने बुदे विकुनों मरी मनोरु कल्ला द विकुनों फिर भी आडू कल्ला मटे क्या ना सेवा सपे ने वा दिव्य ओके सेवा सपे ने वार उड़ाए वाई नहीं नहीं याता आत्री के तुर तुलत नहीं एना बुदे ओके අර 700යි 300යි නේද විකුණුම් 700යි මේ ඉස්සල්ලිවේ අලුත් වැඩි ආදායම 700යි කියලා පරණ ගණන් පුතේ ඔය ගොඩක් කට්ටිය තාම දන්නේ ඒ විදිහට ඉගෙනගෙන ඒක පරණයි දැන් කෙලින්ම කියන්න විකුණුම් විකුණුම් 700යි දෙවන දිරුන දාන්න අලුත් වැඩි ආදායම් කියලා කියන්නේ නැහැ පුතේ ඒක විකුණුම් සේල්ස් හරිද වින විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය පුතේ අර අන්තිම කියාව 300 විකුණුම් පිරිවැය අන්තිම කියාව 300 700 300ක් ගියාම 400යි ඒක තමයි දල ලාභය දල ලාභය 400යි දල ලාභය 400යි දෙ දල ලාභය 400 එකතු වෙනවා වෙනත් ආදායම් බලන්න ඔබ හිමිකම් දිරු වෙන ධනෙව ඇත්තෙත් නැහැ
वार्षिक मोटर उपकरण मोटर मोटर දෙසිය පණහ එක ෂේ ටික එන්නේ ෂේ මට මතකයි අපි තුන්වෙනි අර ලිව්වනේ දෙවෙනි ගණන් දෙන්නේ කොහෙද ඒක එතන තාම ලියමු පුතේ ඔගේ ෂේ ටික අපි තියනවා දෙවෙනි ගණන් දෙන්නේ ඒක එතන තාම ලියමු ඊට පස්සේ බලන්න ගණන් දෙන අංක 8 ඍණ ඒවා ඉස්සරම ඍණ 10 ඒක තමයි පුතේ ඔය ගණන් දෙන අංක 2 දී ඍණ 10ක් හිමිකම් ඇතුලේ ඒක තමයි ඒ උපකරණ ෂේ උපකරණ ෂේ 10යි උපකරණ ෂේ 10යි තව ආයතන තුන්වෙනි ගණතුරු ඍණ 50ක් තිබ්බට ඒක වියදමක් නෙමෙයි තුන්වෙනි ගණතුරු ඍණ 50 වියදමක් නෙමෙයි ගැන්ලි ඊට පස්සේ හත්වෙනි ගණතුරු තිබුණා ඍණ 20 එක දුන්න වට්ටම් නේද හත්වෙනි ගණතුරු තිබුණා ඍණ 20 එක දුන්න වට්ටම් 20යි දුන්න වට්ටම් 20යි දුන්න වට්ටම් 20යි හරි දුන්න වට්ටම් 20යි හරිද තුන් වට්ටම් 20යි එතකොට තව අර 300 ලියවපු දෙයක් නෑ මේ විකුණු කිරුවක් ගෙලිව එච්චරයි එතනින් එච්චරයි ඊට පස්සේ ගන්න අතිරේක තොරතුරු වලින් බලන්න ගණන් දෙනවා එක වැඩක් නෑ දෙක සියලු මුදල් ලැබීම් බැංකුවම භාවිතා කරයි මාර්තු මාසදා බැංකු ප්‍රකාශයේ පහදාන් ගැලපිටි මගේ ඇරිය ඇත නායකත්වයෙන් කෙලින්ම ලද ප්‍රේෂණ 20යි නායකත්වයෙන් මුදල් ලැබුණා මුදල් වලට එකතු වෙලා ඔබ නායකත්වයෙන් අඩු වෙන්න ඕනේ ඒක මෙතනට අදාළ නැහැ ඊට පස්සේ බැංකු ගාස්තු 5යි බැංකු ගාස්තු 5යි දෙර 250ක උපකරණ ගත්තා කියන එකේ ෂේ තමයි මේ ලිවි උපකරණ ෂේ කියලා 10 उपकरण उपकरण බැංකු විසින් වෙනත් ව්‍යාපාරයකට හරකල යුතු 10ක් ව්‍යාපාරේ බැංකුවට හරකරත ඒ කවුරු කරපු වැරද්දද බැංකුව විසින් වෙනත් ව්‍යාපාරයකට හරකල යුතු 10ක් වෙන එක්කෙනකින් ගෙවන්න ඕනේ 10ක් අපේකින් ගෙවලා කවුරු කරපු වැරද්දද කියනවාද ඒ කවුරු කරපු වැරද්දද උත්තර දෙන්න ඕක බැංකුව කරපු වැරද්දක් ඒක අපි හදන්න ඕනේ නැහැ ඒක බැංකුව කරපු වරදක් ඒක අපි හදන්න අවශ්‍ය නැහැ වැඩි නේද एक आप याद है नॉन है इटे पास से मास मास दा व्यापार व्यापन चीज़ दा मासिक बालापत्र का से दहाया पहलवा गिवियुद्ध है तर बालापत्र का से इटे पहलवा गिवान न देना होगा एक व्यधमा गिवुन ऐसे का वाक्य मां पिजरत देना है हरि ये ना यार ने बालापत्र का तो मास तो मासे नहीं है බලපත්‍ර ගාස්තු 15යි. පොඩි වෙන මොකුත් මගේ අරුන්නේ නැහනේ. ඔච්චරයි වියදම් ටික. බැංකුව කළ වැරදි පුතේ අපිට අදාළ නැහැ. හරි.
බැංකුවරු කරද්ද බැංකුවරු කරද්ද ඒක අපි හදන්න දෙයක් නැහැ එච්චරයි එහෙනම් මේ වියදම් ටික කීයද 5යි 5යි 10යි බිඳුව දැම්ම එකක් විතරයි 2යි 3යි 5යි 6යි 60ද මේ වියදම් ටික 60ද වියදම් ටික 60යි එහෙනම් මේ 460ක් ගියාම 460ක් ගියාම शुद्ध लाभ है ना अपने किया तुम सिया हाथ लगा शुद्ध लाभ है हमने तो अगर शुद्ध आधा है मैं क्या ना पुलवा शुद्ध लाभ है हमने तो शुद्ध आधा है मैं ये दर तुम सिया हाथ लिया है शुद्ध लाभ है हमने तो शुद्ध आधा है मैं तुम सिया हाथ लिया है इधर बस यहाँ पे गिल लेना वाह देख मैं तो आके ऐलाक गिल लेना वाह मूल तत्व प्रकाश आदे मैं के मूल तत्व प्रकाश आदे बुद्धि वेना सर आप यहाँ तक वो ले सी अरे मूल तत्व प्रकाश ही लेना नाम लिया मूल तत्व प्रकाश है प्रीम नाम लिया ने सागर आलू तेरी आए तो नहीं है सागर सागर अलुत्तरियायतने प्रकाश जांगम नवनवत्कम जांगम नवनवत्कम යාරේ මොනවද ප්‍රයෝගේ තියෙන්නේ අලුත් වැඩියා උපකරණ විතරයි නේ තියෙන්නේ පුතේ අලුත් වැඩියා ජංගම නොනවත්කම් දරෝගේ තියෙන අලුත් වැඩියා උපකරණ විතරයි නේද වෙන මොකුත් නැහැ නේ අලුත් වැඩියා උපකරණ විතරම නේ ඔව් අලුත් වැඩියා උපකරණ අලුත් වැඩියා උපකරණ කීයද පුතේ උපකරණයේ ගත්තේ කීයද 250යි නේ उपकरण बनाई नहीं दहाड़िया उपकरण देसी हाथली आय जांगम वत्कम एक यादते तोगे तोगे की ये द यार मूल्य वाई तोगे नहीं नहीं मर क्या ना लुट गया द्राव्य गांधी ने वाटें की ये द यार मूल्य वाई नहीं नहीं तो बोल प्राग ने जम्मा कुली के बाल नहीं मैं कुछ नहीं අලුත්ගඩියා ද්‍රව්‍ය බුදේ කී ඉතුරු කියන ගණදෙනු අටේ ධන 100යි ධන 250යි එතන ඒතකොට ධන 350යි 350න් 300ක් පාවිච්චි කරාම කීයද 50යි නේ 50යි තව යටේ වැමුකුත් බලපෑමක් නැහැ නේද නැහැ එහෙනම් අලුත්ගඩියා ද්‍රව්‍ය 50යි තෝගේ 50යි ඊට පස්සේ වෙළඳ ලැබියුත්ද වෙළඳ ලැබියුත්ද වෙළඳ ලැබිය යුතුද වෙළඳ ලැබිය යුතුද කීයද මුල් ගණදෙනු වල මුකුත් නැහැ ඔයා ලියපු ගණදෙනු වලට වෙළඳ ලැබිය යුතුද කීයද කියන්න 400 340 ගියාම 60යි නේ උදේ වෙළඳ ලැබිය යුතුද කියලා 60 දැම්මොත් වැරදි 300 400 340 ගියාම 60යි නේ 60 දැම්මොත් වැරදි ඇයි ඒ 60යි තව යටේ වයින් බලපානවා නායකත්වයේ රිජිස්ට්‍රේෂන් 20ක් තියෙනවානේ ඒ කියන්නේ නායකත්වයේ කෙලින් බැංකුවට 20 ගණන් දැම්මහම
හැටෙන් 20 ගියාම වෙනද ලැබි උද්දෑ කීයද නායකයතු කීයද 40යි උදේ අග දවසේ නායකයතු 40යි අග දවසේ නායකයතු 40යි ඊට පස්සේ තොගේ වෙනද ලැබි උද්දෑ මුදල් නේපතිය තියෙන වෙන මොකක් කලින් ගෙවපු එහෙම තියනවද කලින් ගෙවුවේ දැන් එහෙම තියනවද උදේ වත්කම් ෂෙයා කරලා මගෙන් ප්‍රශ්නයක් අහනවා ජංගම නොනවත්කම් ෂෙයා කරලා ඒ වත්කම් වල අගේ බින්දු නම් මොකද කරන්නේ මොකුත් නැහැ වත්කම පුතේ බින්දුවයි වත්කම් වටින්නේ නැහැ තවට සුන්මුණගයක් තිබුණොත් ඒක හැමම තියෙනවා ඒක 13 වසරෙත් තියෙනවා වල ෂෙයා පාඩම් දීගෙන ගන්න 13 වසරෙත් තියෙනවා LKS 16 ඉගෙන ගන්න එතන දේව තියෙනවා කියලා දෙන්න 13 වසරේ පළවෙනි පාඩම හරිද තාපදී අපිට 12 වසර වෙන පොඩ්ඩක් තියෙනවානේ වෙනද ඊට පස්සේ ලියන්න තියෙන පුතේ කලින් කරගෙන ගියේ මොකුත් නැහැ නේද මුත් ඔගේ වෙනද ලැබි උද්දෑ කලින් කරගෙන ගියේ මොකුත් නැහැ නේද පුතේ ඉදිරියට ගියපුවා මොකුත් නැහැ නේ තියෙනවා තියෙනවා දැක්කද මොකක්ද තියෙන්නේ කලින් කරගෙන ගියපු එකක් තියෙනවා කුලි කලින් ගියු කුලි කලින් ගියු කුලි කීයද කලින් ගියු කුලි කීයද පුතේ 110යි කොහොමද 110ක් උනේ කොහොමද 110ක් උනේ ඇයි ළමයිනේ 120ක් කුලිය ගෙව්වයි කෝ නේද ඒකෙන් ඒකෙන් පුතේ අපි 10ක් මේ අවුරුදු වියදමට ගත්තා එහෙනම් කලින් ගෙව් කුලිය 110යි කලින් ගෙව් කුලිය 110යි වෙන මොකුත් නැහැ ඊට පස්සේ මුදල් කීයද කියන මුදල් ශේෂය मुदाल शेषे की यद वयान नवे नाम दे मुदाल शेषे वागान नवे नाम पिटर पटांगान नवे व्यापार किया मुदाल दे अम्मा दे पटांगान नवे व्यापार मुदाल किया दे अम्मा दे पांची एक मुदाल ने दे में पटांगान ने पांची एक मुदाल दे अम्मा पटांगान ने पांची एक मुदाल दे अम्मा ये पांची एक ऐसी रिश्ता कुड़ी गई हुआ देसीय पना कुआन ने मोटर दिया मिल दी गत्ता मटक यान ने दें की रितु में तेरी साली दाबु साली वाली मेघार दिनों आट्टा कालीन की रितु क्या मेघार दिनों आट्टा लियान ने कालीन साली की रितु पांसी एक ऐसी विषय देसीय पना है कि आम कितने रितु एक ऐसी तिहद क्या ने कहूंगे एक ऐसी तिहाई एक ऐसी तिहरे मुदाल शेष है मेघार दिनों आम काटे मुदाल वाले बाले पे आम कितने क्या मेघार दिनों आटे मुदाल वाले बाले पे आम कितने क्या तुझे मेघार दिनों आटे मुदाल वाले बाले पे आम किये क्या न कौन डा रिनसी है रिनदा पनाहाई दाना रिन पनाहाई दाना तुंसी है रिनसी है दाना तुंसी विस्सा है इतने मुदाल वाले बाले पे आम कितने क्या न बोले दाना तुंसी है विस्सा है ना मैं एक ऐसी तीर तुंसी विस्से का तुम्हें ना अरे इधर कोटा बिंदु आई पहाई आरसी पनाहाई आरसी पनाहाई आरसी पनाहाई इड पास तावे आटती है ना अतिरिक्त तुरु एके ने उधे अतिरिक्त तुरु देखे नायकत्य आंगे केली में विश्वास लेबे ना ये विश्वास में एक टेकर तुम्हें ना नायकत्य आंगे विश्वास लेबे ना ये विश्वास कड़े कर तुम्हें ना बैंक उगास तो पाह आडूए ना बैंक उगास तो पाह आडूए ना अरे तो नायकत्य आंगे लादे विश्वास में एक टेकर त මහරි නේද ඔව් ඊට පස්සේ බැංකුවස්තු පහ අඩු වෙනවා බැංකුව විසින් වෙනත් ව්‍යාපාරයකට හරකරු 1000ක් අපගේ බැංකු ප්‍රකාශ කිරීමට හරකරු තිබීමද ඒක බලපානවද මේකට ව්‍යාපාරයේ මුදල් ශේෂයට ඒක බලපානවද නෑ ඒක බලපාන්නේ නැහැ ඔව කඩේවන්නේව දුන්නේ හරි එහෙනම් ඒක බලපාන්න ඊට පස්සේ එක මාර්තු මාස 10 ව්‍යාපාර ලියාපදිංචි බීමා මාසික වර්ධන 15ක් ගෙවිය යුතුයි. ඒ 15 ගෙවලා නැහැ තාම. එක වගකීමක්. ඒක පොදේ අර ජංගම වගකීම් වලට එන එක. මේක ලියන්නේ නැහැ. එහෙනම් මට තියන්න මුදල් ශේෂය කියලා දෙන්නේ. 450 20 470 470 5 ගියාම කියලා 485ද? මුදල් ශේෂය 485යි.
මුදල් ශේෂය 465යි. මට කියන්න කවුරු හරි ළමයෙක් ඔය 465 තනියෙන් ගෙදරදී හදලා තිබ්බද කියලා? ඔය මුදල් ශේෂය කවුරු හරි ළමයෙක් තනියෙන් ගෙදරදී හදලා තිබ්බද මං හදන්න කලින්? මුදල් ශේෂය 465යි කියලා තනියෙන් කවුරු හරි ළමයෙක් හදලා තිබ්බද? නැද්ද කවුරුත්ම නැද්ද? කවුරුත්ම නැහැ. ඒ කියන්නේ මේ ගාන හරියටම හදපු කවුරුත්ම නැහැ කියන එක නේද? මේ ගාන හරියටම හදපු කවුරුත්ම නැහැ කියන. එහෙනම් මුදේ දැන් වාට තේරෙනවද? විභාග ප්‍රශ්නයක් වාට දුන්නම ඔයා හදනවා ඒක. කිසිම අවුලක් නැහැ. පොඩ්ඩක් වෙනස් කරලා දීපු ගමන් ඉවරයි කියලා දැක්කද? මුදේ හැමදාම මතක තියාගන්න විභාගෙට එන්න වාගේ අලුත් ප්‍රශ්නයක්. ඒක ඉතින් හිතන ළමයා තමයි මුදේ ගොඩ එන්නේ. තේරුණාද? එහෙනම් මුදේ කොච්චර විභාග ප්‍රශ්න පත්‍ර කරලා ගියත් විභාග යනගන්නේ කියලා තේරුණාද එහෙනම්? අලුත් එකක් දීපු ගමන් වෙනස් කරලා දීපු ගමන් ළමයිට කරන්න බෑ. විභාගෙදත් ඒකයි පුතේ දෙන්නේ. උගන්නමු නැතිව කිසිම දෙයක් තිබ්බද? ඔයාලා මට කියන්නේ මේ ගාන උගන්නමු නැතිව කිසිම දෙයක් තිබ්බද? නෑ. අපි ඔක්කොම කරපුවා තිබ්බේ. ඔයාගේ කල්පනාව තමයි තියෙන්න ඕනේ. සිහි කල්පනාව. පුතේ මම ඔයාලන්ට මුලින්ම ඉඳලා මේ කිව්වේ account වල බලන්න සිහි කල්පනාව. සිහි බුද්ධියෙන් වැඩ කරන ළමයෙක්ද? ඕකයි තෝරන්නේ. කල්පනාව. නිකාම් බුදේ කටපාඩම් කරාට බෑ. සූත්‍ර ටිකක් පාඩම් කරාට බෑ. ඒකයි බුදේ account වල දින විශේෂත්වය. හරිම කල්පනාවෙන් හැමදේම යන්න ඕනේ. මුදල් 465 එච්චරයිනේ ජංගමත්කම් තියෙන්නේ. එච්චරයිනේ. දෙ හැමදේම ආවා බිස්නස් එකක් කරාද පුතේ ඒ වගේ හැම දෙයක් ගැනම කල්පනා වෙන්න ඕනේ. වැඩ කරන මිනිස්සු සල්ලි පුතේ හොරකම් කරනවා. හරිද? තරංකාරවත් එක තරං කරනවා. ඒ වගේ පුතේ ඒතකොට උපදෙස් දෙන්නවා කලමනාකරුවෙක් කලමනාකරුවෙක් වුණත් ඔයා ඝනකාධිකාරයෙක් වුණත් පුතේ වාට ඔබ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. හරි. ඒ වගේ සැලකිල්ලෙන් වැඩ කරන ළමයා තමයි කැම්පස් එකට තෝරගන්නේ ඈ. ඒතර මතක තියාගන්න. ඒතකොට මේ කොමර්ස් කළා කැම්පස් යන ළමයා ඇත්තටම දක්ෂයි ඈ. එකවුන්ස් වල පුතේ ලකුණු 90ක් 95ක් ගන්න ළමයා ඇත්තටම දක්ෂයි. නිකන් ගන්න බෑ. ඉතින් ජංගමත් කම් ටික 5යි 10 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
मेतन हिमिकम टीक लिया हिमिकम तीर है आरंभक प्राप्त ने दुकान शुद्धलाभ गैलियां मित्र बुद्धि हिमिकम तीर अग ओए हिमिकम तीर अग उत्तरे बैनी लेसी भी दिया तमें बुद्धि मेतन दी मनवा करने का क्या मेतन दे लेसी मोने कसी दहा पीड़ित हानि वार्षिक गराजे कुलीपद मतलब वार्षिक गेवला अमतर प्राग्दने अमतर प्राग्दने अतिरिक प्राग्दने देव उदर नैनी अतिरेक प्राग्ने दम्मे नैनी एनम प्राग्दने 500 माय
මේකට ශුද්ධ ලාභ එකතු කරන්න ධන ශුද්ධ ලාභය ඉර්ධි ශුද්ධ ලාභය ආවේ මම මතක නැහැ මොන්නේ හුවා ශුද්ධ ලාභය කීයද ආවේ ශුද්ධ ලාභය කීයද 340යි 500 ධන 340 840යි ඍණ ගැනිලි ඍණ ගැනිලි දැන් ගැල්ලි තිබ්බා 50 ගැල්ලි තිබ්බා 50 දැන් කෙලින්ම හිමිකම් తీරුව අග තිබ්බනම් ඒක දාන්න තිබ්බා කෙලින්ම ප්‍රාර්ථනා කියලා හිමිකම කියලා එක පාට එහෙම දැම්මත් හරි මේක එහෙම ගන්න බෑ එහෙනම් මෙහෙම ගන්න වෙන්නේ එහෙනම් 790ද 790යි ඊට පස්සේ වගකීම් වැඩතේ ජංගම නෝනවත් කීම් නෑ නේද මොකොත් ජංගම නෝනවත් කීම් නෑ නේද දේ ජංගම නෝනවත් කීම් නෑනේ නෑ ජංගම නෝනවත් කීම් නෑ එහෙනම් ජංගමක් බැංකුන යනම නෑ ජංගමක් කීම් ලියන්න ජංගමක් කීම් ලියන්න ජංගමක් කීම් පුතේ ජංගමක් කීම් තුනේ බලන්න මුල්ම ඡේදෙ මුකුත් නෑ දෙකේ තුනේ නෑ ගණ දෙනු අංක 8 වගකීම් තියෙනවා කියලා දෙතන වගකීම් වෙන්නේ ඒක නාහිමියෝ කියලා ගම ගණ දෙනු අංක 8 න් ඉන්න නාහිමියෝ කියලා පුතේ 100 න් 200 න් 100ක් ගියාම 100යි තව යටින් මුකුත් නාහිමියන්ට ගෙවලාද ගෙවුනේ ඉදිරිපත් නෝ චෙක් කරනම නම් මුකුත් නෑනේ නේද නෑ මුකුත් නෑ එහෙනම් නාහිමියෝ 100යි නාහිමියෝ 100යි उपचित बलपत्र උපජිත බලපත්‍ර ගාස්තු 15යි 5යි 10යි 905යි 905යි කවුරුවත් නැහනේ ගාන හරියටම හදපු නේද කවුරුවත්ම නැහැ නේද ගාන හරියටම හදපු දැක්කම පුතේ වෙනස් ප්‍රශ්න කරන්න යයි කියලා දැන් මේවට පුරුදු වුණාම වාපුතේ හොඳට වාගේ සිහි බුද්ධිය කල්පනා හැම දෙයක්ම හැදෙනවා කවුරුත්ම නැහනේ මට බනින්න එපා උගන්නම නැති ඒවා දැම්මා කියලා උගන්නම නැති ඒවා දාලා නැහනේ එකක්වත් නමුත් දැන් තේරෙනවද උදේ අර අපි මෙච්චර කරේ පාස් පේපර්ස් කර හරි ඒව ඔක්කොම හරියනවා ඒව දැන් අහපුවන විභාගෙට නමුත් පොඩ්ඩක් වෙනස් කරපු ගමන් නා ගන්නවා පුතේ නමුත් පුතේ මේ මම ඔබට නා ගන්න නැති වෙන්න මේ වගේ ගණන් ටික හදලා යවුවාම බබයන්න පවා පුතේ හොඳටම පුතේ ලෑස්ති කරලා විභාගෙට යවන්නේ හරි දැන් පුතේ මේ වගේ පේපර් එකක් දුන්නාම අර පන්තිවල පුතේ හෑන්ඩ් බිල් ගහලා බෙදන්නේ ගුරුවරු මේ টপ 10 টপ 20 කියලා එයාම පේපර් එකේ හදලා පුතේ අර පන්ති හදපු ගණන් ටික සංඛ්‍යා ටිකක් වෙනස් කරලා ළමයිට පේපර් එකක් දෙනවා දීලා ඒකේ ලකුණු 95යි 97යි දාලා මේ ගහන හෑන්ඩ් බිල් ගහලා මේක ෆොටෝ එකක් දාලා ඉස්කෝලේ ලැජ්ජා වෙයි බෑ මට නම් පුතේ මොන ලැජ්ජ නැති හිරිකිත වැඩද මේ පළවෙනි පාඩම ඉවර කළාත් එහෙම ගහනවා හෑන්ඩ් බිල් ගහලා බෙදනවා ළමයාත් ඉතින් පුතේ ඔළුව එදුම්ම ගන්නවා මම මාර පොරක් කියලා එන්න කියන්න පොරවල් වලට ගණන් දෙන්න පේනවනේ පුතේ මේ ගණන් සීහ ඕනේ හරි ඒ නිසා පුතේ ඔය පන්ති වල පුතේ ගොඩාක් ළමයි රවට්ටන අල්ලස් දීලා වාඩ ලකුණු මෙච්චරයි වාගේ ලකුණු 95යි 98යි 99යි ඔ පුතේ එහෙම ඉන්නවා ගිය අවුරුද්දලත් එහෙම හිටියා ගොඩාක් ළමයි හිටියා අනේ උන් කැම්පස්වත් නැහැ පුතේ ඒ කියන්නේ හොඳම ඇඳිල්ලක් ඇඳගන්නේ ඕගොල්ලෝ රැවටෙන්නේ නැතුව හරිද පුතේ ඔය ළමයි ටිකට කියන්න පව් ළමයි ටික කොහොමද අන්තිමට එනවා පුතේ මේ පැත්තට එනවා අන්තිමට හැම අවුරුද්ද මේක වෙනවා එnde ළමයි ටිකට කියන්න දැන්වත් ඇවිල්ලා වැට්ටික් කරගන්න තාම වැට්ටික් ඉතුරුයි පුතේ බය නැතුව එන්න කියන්න හරිද ඔය ළමයි ටික පව් ඒකයි ඉතින් මේ account එක උගන්වනවා කියලා නිකව් ගන්නන්න බෑ පුතේ හරි කවුරු හරි සර් කෙනෙක් ගාව papers බැලුවයි කියලා පුතේ
එයාගා ඊට පස්සේ ටියුෂන් පටන් ගන්නවා අර යකා අර සර්කිට් ටියුට් එක එහෙම ගා එයා පුතේ අවුරුද්දෙන් අවුරුද්ද සර් වෙනස් කරනවා හරිද පුතේ සල්ලි විතරයි ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන් අය කරන ගාස්තුවට මං කළ දෙන වැඩ ප්‍රමාණය ඕගොල්ලෝ සස්දා හරිද මේ අමතර ගාස්තු කිසිම දෙයක් ඕගොල්ලන් ගන්න නැහැ පේපර් එකකටවත් කිසිම දෙයකටවත් ඈ මේ පන්ති ගාස්තු විතරයි හරිද ඔව් උදේ හරි කමක් නැහැ උදේ කොහොම හරි කෙක් ගෙන ගන්න ඕන නම් එච්චරයි එහෙමද කසුනා කවුරු වල කමක් නැහැ බං කොහොම හරි අපි ඉගෙන ගමු ඔබලත් ඉගෙන ගනි කොහෙන් හරි ඔබලත් ගන්න දින දැනුම කොහෙන් හරි ගනි එච්චරයි දැනුම ඕනේ අපිට අපි වැඩෙක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා ටැලන්ට් එක තමන්ගේ දේ හදා ගන්න ඔව් සයලත් වෙනවා උදේ ඒවත් බලනවා කමක් නැහැ බං ඉගෙන ගන්න ඕන නම් හරි හරි මේ තේරෙන දේ නම් කියමු දෙය හරි මේ හැමදෙස්සෙම තමන්ගේ හිතට එකම අවුලන්න ගිය සතියේ කිව්වේ තමන් ජොබ් එකක් කරනවා නම් දෙය ජොබ් එකට ගන්න පඩියට වැඩක් කරන්න පුරුදු වෙන්න. ඒක රට දියුණු වෙයි ඈ. අපි රටවල වලට බැන බැන ඉන්න ඕනේ නැහැ. රටවල දියුණු වෙයි. ඉතින් අපි අපේ දේ හරියට නොකර අපි රට බැන බැන ඉඳලා වැඩක් නැහැ නේ. හැමදෙස්සෙම ඔයා දියුණු වෙයිපු දෙය මෙන්න මේක ඔළුවේ තියාගන්න. කරන වැඩේ හරියට කරන්න. ඔයා ගන්න පඩියට පුතේ හරියට වැඩක් කරන්න පුරුදු වෙන්න. හරිද? මිනිහෙක් ආවම පුතේ ඔයා ගනුදෙනු කරුවෙක් ආවම මේ ගනුදෙනු කරු උපරිම එයාට සතුටෙන් යවන්න. අපේ ආයතන කවුරු ආවම මේ මිනිහා ස්තුති කියලා නමට්ටම පුතේ වැඩක් කරන්න පුරුදු වෙන්න. අද ගනුදෙනු කරුවෙක් ආවම මේක බැනලා යන්නේ වැඩ කරන උන්ට. අයියෝ වැඩක් නැහැ නේ කියලා. කොහොමදලා වෙලාවට වැඩක් නැහැ කියන වැඩක් නැහැ බැනලා යන්නේ. නමුදේ වාට් නමුදේ කියමු වෙලාවට අක්ගල වැඩක් පුතේ කරොත් හරි ස්තුති කියලා යන්නේ හිතනවා නේද? අන්න එහෙම අටවට පුතේ වැඩක් කරන්න පුරුදු වෙයි. ඔයා ගනුදෙනු කරුවා වාගේ වැඩක් කරන්න ඉන්න මනුස්සයා. ඔයාට බනින්න නැතුව හොඳයි ස්තුතිය නියමට වැඩේ කරා කියලා අන්න ඒ වචන ටික දැම පුතේ වටින්නේ. මගේ නම් සතුට එච්චරයි පුතේ. ඔයගොල්ලෝ හොඳට විභාග පාස් කරලා ඔයගොල්ලෝ තැනක ඉන්නවා නම් පුතේ ඒක තමයි සතුට. ඒක සල්ලි වලට ගන්න බෑ. ඔයගොල්ලෝ එහෙම ගන්න සල්ලි වලින් පුතේ ඒක ගන්න බෑ. ජීවත් වෙන්න සල්ලි ඕනේ මන් නැහැ කියන්නේ. හරි. හරි එන්න අභ්‍යාස අංක 60 එකට. එන්න පුතේ අභ්‍යාස අංක 60 එකට එන්න. හරි බලන්න පුතේ අභ්‍යාස අංක 60 එක. හොඳ තවත් අලුත් ප්‍රශ්නයක් වෙනස් බලන්නව පුළුවන්ද කියලා. හරි. 21 ජනවාරි මාසය තුල 2021 ජනවාරි මාස තුල විකුම්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු වල බලපෑම් පහසුදාන් ගිණුම් කරන සමීකරණ තුනේ නිරූපණය වේ. 21 ජනවාරි මාස තුල විකුම්ගේ ව්‍යාපාරක පුතේ කොහරි මේ ප්‍රශ්නයක් මම ගත්ත පොතකින් ගත්ත කොහොම පාස් පේපරකින් ගත්ත පොත මම මතක නැහැ මොකද්ද කියලා මම ගත්ත ප්‍රශ්නයක් ඈ 21 ජනවාරි මාසයේ විකුම්ගේ ව්‍යාපාරික සිදු ගනුදෙනු බලපෑම් පහත ගිණුම් ගන්න සමීකරණ නිරූපණය වේ කාලච්චය තුල අයිතිකරු කිසිදු මුදලක් ලබා ගන්නේ නැත ඒ කියන්නේ මොනවා නැහැ කියලාද කියන්නේ වරහන් ඇතුලේ කාලච්චය තුල අයිතිකරු කිසිදු මුදලක් ලබා ගන්නේ නැත ඒ කියන්නේ ගැන්ලි නැහැ කියලා කියන්නේ ගැන්ලි නැහැ කියලා කිව්වේ වත්කම් දේ වත්කම් තියෙනවා හතරක් දේපල පිළියෙත් උපකරණ තොග වෙනද ලැබියුද්දෑ මුදල් බැංකු ණය හා වෙනත් ගෙවියුද්දෑ වෙනද ගෙවියුද්දෑ වක්කීම් දෙකයි හිමිකම් දෙකයි ප්‍රාග්ධනයයි රඳවාගත් ඉපෙමුයි තේ ගනුදෙනු හතරක් ලියලා දීලා ඉස්සලම ශේෂය පළවෙනි ගනුදෙනුව දීලා තොග ධන 400යි වෙනද ගෙවියුද්දන 400යි දෙවෙනි ගනුදෙනුව දීලා තුන ඒ වගේ දීලා හරි පහස්දාන් ගනුදෙනු ජනවාරි 15 දිනෙන් පසුව සිදු වූ ඇත පුතේ ජනවාරි මුල ශේෂ ටිකයි ජනවාරි 14 වෙනකන් ගණන් ටික ලියලා ජනවාරි 15 වෙනි පස්සේ වෙච්ච ගණන් දෙනු තව දීලා පහක් ජනවාරි 5 වෙනි පස්සේ වෙච්ච ගණන් දෙනු පහක් තව දීලා හරි ජනවාරි 18 විදුලි ගාස්තු වියදම් 50 මේ ගෙව ඇත්තේ අයිතිකරු විසිනි 21 ජනවාරි විසින් නායකත්වයෙන් ලැබීමට තිබුවා ඒ වගේ දීලා අවශ්‍ය වන්නේ ඉහත ගිණුම් සමීකරණයේ ජනවාරි 1 සිට ජනවාරි 14 දක්වා ගණන් දෙනු වටිනාකම් සහිතව විස්තර කරන්න ඔය ලියලා දෙන ගණන් දෙනු ටික විස්තර කරන්න දෙක ජනවාරි 15 දිනෙන් පසු සිදු වූ ගනුදෙනු ඉහතින් දක්වා ඇති ගිණුම් ගන්න සමීකරණයේ ආකෘතිය වාර්තා කරන්න. තුන 21 3/1 දිනට ශුද්ධ වත්කම් මැසුරෙන් ශුද්ධ ලාභය අර ශුද්ධ වත්කම් මැසුරෙන්. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශ කළා හරියන්නේ නැහැ. හරි. තේරෙනවද ප්‍රශ්නේද කොට? අපි කරමු. හරි. දැන් හෙටත් ක්ලාස් තියෙනවා කියලා දන්නවනේ. ඊළඟ සතියේත් සමහර විට ඔන්ලයින් මෙයයි
නමුත් ඔය මම පිළියන්දල් ළමයි ටිකට පුතේ ලබන සෙනසුරාදා උදේ 8ට එන්නේ කිව්වා ඒගොල්ලන්ට පිළියන්දල් ළමයි ටිකට පිළියන්දල් ක්ලාස් එකේ සෙනසුරාදා උදේ 8ට මම රිවිෂන් පන්තිය කරනවා 8 10 රිවිෂන් 10 මාර 12 මාර තියරි පන්තිය අවිස්සාවේ ළමයි ටික පුතේ තාම සමන්සත් එක්ක කතා කරලා මම දනුසත් එක්ක කතා කරලා කියන්නම් හරියටම කොහරි අන්තිම සතියේදී ෆිසිකල් පන්ති පටන් ගන්න පොඩ්ඩක් බලමු අපි හරි රටේ තත්ත්වය බලලා ෆිසිකල් පන්ති පටන් ගන්න එක තීරණයක් ගමු බොහෝ දුරට අන්තිම සතියේ පටන් ගන්න පුළුවන් වේද ඉස්කෝලත් යනවනේ ඔයගොල්ලෝ දැන් ඉස්කෝලේ ගිහිල්ලා කරට අත දාගෙන කෑ එක කෑම එක කාලේ ඉන්නවනේ දැන් නේ හරි ඔව් උත් කියන්නත් බෑ පුතේ ළමයින්ට නමුත් ඔයගොල්ලෝ පුළුවන් තරම් පුතේ ආරක්ෂා වෙන්න ඔයගොල්ලගේ ආරක්ෂාව තමයි වටින්නේ ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න එතනයි වටින්නේ හරි තමන් තමන් පරීක්ෂා පරිසරය නම් දෙමේ ලෙඩෙන් රට බේර ගන්න පුළුවන්. හරි. අබිලියම් අභ්‍යාස අංක 61 කියලා ලියුවනේ. 61 කියලා ලියලා ඉස්සලම දින පුතේ 21 1 1 දින්ද ශේෂ ටික ඒක ටික ලියන්න නැහැ නේ. 1 2 ලියන්න දිනේ දාලා ලියන්න 1 2 हरिद हरि हरि बलमु बलाकाये वेला लक्ष अट्ठाई विनंद लक्ष अट्ठाई मुका නායට ගැනුම් ලක්ෂ 8යි නායට ගැනුම් ලක්ෂ 8යි ගැනුම් කියලියම් නැත්තම් බඩුතොග නායට ගැනුම් ලක්ෂ 8යි එමත් හරි නායට ගැනුම් ලක්ෂ 8යි නැමුදේ දැන් මගෙන් ප්‍රශ්නයක් අහනවා ජනවාරි පළවෙනිදලා ගනුදෙනු ටික විස්තර කරන්න කිව්වහම ශේෂ ලියන්න ඕන නැද්ද කියනවා ශේෂ ගනුදෙනුවක්ද අපිට කියන්නේ ගනුදෙනු වල වටිනාකම් සමග ලියන්න කියලා නේද ශේෂ ගනුදෙනුවක්ද जनवरी पलिंद जनवरी पलिंद हेमदाम जनवरी पलिंद शेषलिया शेषलिया विकार गणुंटने नाट गन रुपया लक्ष अटाई दिख इवन हरी पास एक्काई तू गण नैने එකයි පහ තොග දන 750000යි තොග දන 750000යි බැංකු ණය වෙනත් ගෙවිද්දෑ දන 750000යි ඒ මොකද්ද පුතේ වෙලා තියෙන්නේ තොගේ 750000 කියන්නේ විකුණන්න ගත්ත බඩු හැබැයි වෙළඳ ණය හිමියන්ගෙන් නෙමෙයි අරන් තියෙන්නේ මොකද්ද පුතේ තොගයක් අරන් වෙනත් ගෙවිද්දෑ හරි බැංකු ණය හරි මොකද්ද පුතේ වෙලා තියෙන්නේ බැංකු ණයක් ලබාගෙන बड़ुतोग मिलदी गणीम हाथ लक्ष पनस्ता अत्पीट ज्ञान क्यूवा मुझे नाही मी अंगे मिथन नाट ज्ञान क्यूवा नाही मी अंगे नाट गए मिथन वेला बैंक नायक करगे न बैंक नायक मुदाल व्यापार बड़ुतोगे वैडी वेला තොගෙ දන 750යි බැංකුණය වෙනත් ගිවිද්දයන් වැඩිලා තියෙන. ඒ කියන්නේ බැංකුණයක් ලබාගෙන නැත්නම් රුපියල් 750000ක බඩු තොග බැංකුණයකින් ලබා ගැනීම. රුපියල් 750000ක බඩු තොග බැංකුණයකින් ලබා ගැනීම. හරිද? රුපියල් 750000ක බඩු තොග බැංකුණයකින් ලබා ගැනීම. මේ හෙට මං ඉස්සලම් පටන් ගන්න 6 වෙනි පේපර් එක. එක කරලා තියන්න. एक प्रश्न विसी गाना तीन पुलवाना उसको महारी टकराने बयान में बैठे इतना राक्षस इतना जब मैं हाईवे पेपर के दिए ना वह प्रश्न विसी एकाई जो सात्य विसी एकात तीनों सात्य होता लिया ना दिए ना पुलवाना उसको महारी टकराने राक्षस इतना हर दे उनमें के अभी जो हो गया बोला मिले ना हर दे මම හිතන්නේ ඔක්කොම හරියට කරයි කියලා. හරිද? සාමාන්‍යයෙන් මං ළමයි එකේ විශ්වාස ගන්න එකුත් නැහැ. ඒ කියන්නේ ඔක්කොම හරියට කරන එක නැද්ද? පුළුවන් බලන්න උත්සාහ කරන්නකෝ. මට අභියෝග කරන්නකෝ ඔයගොල්ලෝ.
හරි ජනවාරි 2 හරි ජනවාරි 5 1යි 5 1යි 5 නේද ලියුවේ 1යි 5 ලියුවේ 1යි 10 1යි 10 තොගේරින 600යි වෙනද ලැබියුත් දැ ධන 850යි රඳවා ගත්ත පියුම් 150000 ලාභය උදේ ණයට විකුණු 150000යි ඒ වගේ පිරිවැය රුපියල් ලක්ෂය නැත්තම් රුපියල් ලක්ෂයක් පිරිවූ බාණ්ඩ රුපියල් 750000 ගන්න ණයට විකිණීම රුපියල් ලක්ෂ 6ක් පිරිවැව බාණ්ඩ රුපියල් 750000 ගන්න ණයට විකුණුම් රුපියල් ලක්ෂ 6ක් පිරිවැව බඩුතොග රුපියල් 750000 ගන්න ණයට විකුණුම් එහෙම නැත්තම් ණයට විකුණුම් 750000යි ඒවයි පිරිවැය රුපියල් ලක්ෂ 6යි ඒවයි පිරිවැය රුපියල් ලක්ෂ 6යි හරිද බුදේ कैंपस वेडकरागट हितट गेम गुलवादेदास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 
හතරවෙනිය වෙන්නේ දැන් එකට සිරි සමන්නේ කියලා මේ උදේ මට නම 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 මතක නැහැ ඔයාලා දන්නවා ඒ දෙකයි තිබ්බේ ඒ දෙකයි තිබ්බේ ඕලෙවල් වලට ඕලෙවල් වලට ඒ දෙකයි තිබ්බේ ඒ ළමයා කෑගල දිස්ත්‍රික්කේ හතරවෙනිය ඔයා දන්නවද උදේ ඒ ළමයාට පන්ති කවදාකවත් පළවෙනිය වෙන්නත් බැරි වෙලා තිබ්බා පන්ති පළවෙනිය වුණෙත් නැහැ ළමයා නමුත් ඒලොල් විභාගෙ දිස්ත්‍රික්කේ හතර එහෙනම් උදේ එහෙනම් 2016 මයි දන්නේ උදේ දැර්ණිකල සෙන්ටර් එකේ ළමයි 10කට වඩා කැම්පස් ගියා 10කට වඩා ගියා 2016 ඔයාලා බලන්න 2016 තමයි හොඳම ප්‍රතිඵල තිබ්බේ එනිසබුදේ පාඩම් කරන්න ඕලෙ රිසර්ච් වැඩක් නැහැ ඒලොල් වලට වාගේ වමනාව කැපීම විතරමයි තියෙන්න ඕනේ හරි බලමු තොරද අපි කී කී හිටියේ ජනවාරි 10 මයිතන පුතේ 2020 දැම්නිකට සෙන්ටර් එකේ ගොඩක් ගෑල් ළමයි කොල්ලෝ නම් වැඩි ගියේ නැහැ කොල්ලෝ අපි කාට වැඩි හිටියේ නැහැ කෙල්ලෝ ටික පුතේ ආපු ගෑල් ළමයි ටික මයිතන පහක් හයක් කැම්පස් ගියා හරි දන්නවනේ ඔයගලන්ට කියන්න ඕනේ නැහැ නේද ඔයගලන්ට වැඩි අවුරුද්දක් අවුරුද්දයක් වැඩි මල් ළමයිනේ ඔයලා බලන්නකෝ හරි 1:10 ඉවරයි 1:13 1:13 මුදල් ඍණ 450යි වෙළඳ ගෙවි උද්‍යා ඍණ 500යි රඳවාගත් තිබුණු ධන පණ රඳවාගත් තිබුණු ලාභයක් කියන්නේ ලාභයක් එහෙනම් මොකද වෙලා තියෙන්නේ බදේ රුපියල් ලක්ෂ 5ක නහිමියන්ට රුපියල් 450000ක් මුදල් ගෙවීම රුපියල් ලක්ෂ 5ක නහිමියන්ට රුපියල් ලක්ෂ 5ක නහිමියන්ට රුපියල් 450000ක් මුදල් ගෙවීම ලදවට්ටම රුපියල් 50000කි ලදවට්ටම රුපියල් 50000කි ලදවට්ටම රුපියල් 50000කි ඉව නේද ලදවට්ටම රුපියල් 50000කි මොතරම් පැහැදිලි නේද පුදේවා ලදවට්ටම රුපියල් 50000කි ඉව නේ හරිනේ 1:14 1:14 වෙළඳ ලැබි උද්‍යා ඍණ 330යි මුදල් ඍණ 300යි රඳවාගත් තිබුණු ඍණ 30යි ඒ කියන්නේ පුතේ රුපියල් 330000ක ණය ගැතියන්ගෙන් රුපියල් ලක්ෂ 3ක් මුදල් ලැබීම ඉතිරි රුපියල් 30000 දුන්නාටමකි රුපියල් 330000ක ණය ගැතියන්ගෙන් රුපියල් ලක්ෂ 3ක් මුදල් ලැබීම ඉතිරි රුපියල් 30000 ලදවට්ටමකි හරි නේද ඉතිරි රුපියල් 30000 ලදවට්ටමකි जनवरी पहालो दिन पशु सिधु गणदेन
ඉහතින් දක්වා ඇති ගිණුම් කරන සමීකරණයේ වාර්තා කරන්න එහෙනම් දැන් ඔයා මේ ටික ලියන්න ඕනේ ඔක අදගෙන ඔය ගණදුරු ටික ලියන්න ඕනේ ගණදුරු පහයි ලියන්න ඕනේ ලියන්න ඔක අද ගන්න පුතේ ඉක්මනට ඔය ආකෘතිය වාර්තා කරන්න කියලා කිව්වේ අපිට ඔය ආකෘතිය අද ගන්න ඉක්මනට එන්දල් ඔය ආකෘතිය ඉක්මනට අද ගන්න දිනය වත්කම් හතරයි දිනය වත්කම් හතරයි වත්කම් හතරයි වගකීම් දෙකයි ඉන්කම් දෙකයි හරි දක්වලා දෙක දිනය වත්කම් වගකීම් හිමිකම් හරිද ඒ වත්කම් ටික දේපල පිළියෙත් උපකරණ දේපල පිළියෙතා උපකරණ තොග වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ මුදල් සමීකරණ පාඩම දෙක අර හිට පේපර් එකක් කරලා මේ ටිකක් කරාන් පස්සේ සමීකරණ බැරණා ඉදින් පුතේ බැහැම තමයි ඈ එච්චර අපි කරලා දෙන්නේ බැරණා පුතේ ආයි පොඩ්ඩයි ගණන් ටික හදන්න වගකීම් දෙක බැංකු නැහ වෙනත් කෙනෙක්ට වෙනද කෙවිතුද ප්‍රාග්ධනය रुपया दहस किया ලියන්න රුපියල් 1000 කියලා හරි උදේ ඔය අපේ WhatsApp group වලට රින්ගලා ගුරුවරු මැසේජ් දානවා ඕලන්ට මැසේජ් දෙහෙම එනවා උදේ මේ කැලිම මේ පන්ති තියනවා මෙහෙමයි මෙහෙමයි කියලා උදේ එන ඔක්කොම මැසේජ් මට එනවා ඇයි ඕකේ පුතේ මගේ තව ෆෝන් නම්බරයක් තියෙනවා ඒක මම ඇඩ්මිට් දාලා නැහැ හරිද මම සමහර ගුරුන්ට කෝල් කරලා කිව්වා මම මැසේජ් එකක් දානවා මේ මම සුකුන් සර් මගේ නම්බර්ස් අරගෙනම මට මැසේජ් දාන්න එපා කියලා මම දානවා පුතේ පව් වේ ගුරුවරු හරි එහෙම ඉන්නවා පුතේ හරි ඒ නම්බරේ පුතේ වෙන කොහෙටවත් දාලා නැහැ මම ගෲප් වලට විතරයි දාලා තියෙන්නේ ඉතින් පුතේ මම දන්නවා මේ ගෲප් එකෙන් මේක මට ආවේ කියලා හරිද මේකෙන් ගත්ත කී ගත්ත නම්බර්ස් කියලා හරිද එහෙම තමයි පුතේ මෙයා හොඳම මාත් එක්ක පුතේ හොඳට හිතවත් ඉන්න ගුරුවරුත් පුතේ අරගෙන මම ඒගොල්ලන්ට තමයි දාන්නේ ඉතින් පව් ඉතින් හොඳට ලැජ්ජා වෙ බෑ මූණවත් බලන්න බෑ හරි 23 වගේ පුතේ 23 ගෲප් වලට පුතේ ඔක්කොම රින්ගලා හරිද ඒවයි මැසේජ් දානවා මේ පන්ති පටන් ගන්නවා මේ පන්ති පටන් ගන්නවා කියලා හරි හරි ආගෙන ඉන්න රුපියල් 1000 කියලා නේද
රුපියල් 1000 කියලා එක දෙපාරේ දින දාලිය මොනේ දිනේ ජනවාරි 18 1යි 18 එයා 1යි 18 විදුලි ගාස්තු විදම් 50 ක මේ ගෙවත්තේ අයිතිකරු විසින් විදුලි ගාස්තු 50 අයිතිකරුගේ පෞද්ගලික සල්ලි ගෙවලා තියෙනවා එහෙනම් මොකද වෙන්නේ උදේ වියදමක් නිසා රඳවාගත්තු ඉපේ උන 50යි අයිතිකාරය ගෙවපු නිසා ප්‍රාග්ධනීය දන 50යි ඔච්චරයි වියදමක් නිසා රඳවාගත්තු ඉපේ උන 50යි අයිතිකාරය ගෙවපු නිසා ප්‍රාග්ධනීය දන 50යි හරි නේද පෙරනෝද එක විදුලි ගාස්තු 50 ගෙවලා තියෙන්නේ අයිතිකාරයක පෞද්ගලික සල්ලි වෙනසක ව්‍යාපාර වියදමක් නෙමෙයි ඊට පස්සේ 1යි තවත් 1යි 20 එකයි 20 නායකත්වයෙන් ලැබීමට තිබූ 400ක් සඳහා ලද මුදල 370යි. ඉතින් 400ක නායකත්වයෙන් ලැබිලා තියෙන 370යි. ඉතුරු ටික පුතේ බොල් ණය විදිහට තමයි ගන්න වෙන්නේ. දුන්නට්ටම් නෙමෙයි. දුන්නට්ටම් කියලා ගත හැකි අවුලන්නේ. 400ක නායකත්වයෙන් පුතේ 400 නායකත්ව ඍණ 400යි. මුදල් දාන 370යි. රඳවාගත් දියුණු ඍණ 30යි. වැඩදැලි උද්‍යා ඍණ 400යි මුදල් දාන 370යි රඳවාගත් දියුම් ඍණ 30යි හරි නේද හරි ඊට පස්සේ ජනවාරි 25 විකුම් සතු පරිගණකීය ව්‍යාපාර විද්‍යා ගෙනෙන්න දාතර මෙහි වටිනාකම 80 විකුම් කියන්නේ කවුද මේ ව්‍යාපාරේ අයිතිකාරයා හරිද එහෙනම් දාන්න 1යි 25 1යි 25 ව්‍යාපාර පරිගණක දේපල පිළිගත් දාන 80යි දේපල පිළිගත් දාන 80යි ප්‍රාග්ධනීය දාන 80යි දේපල පිළිගත් දාන 80යි ප්‍රාග්ධනීය දාන 80යි හරිද දේපල පිළිගත් දාන 80යි ප්‍රාග්ධනීය දාන 80යි ඊට පස්සේ ඊට පස්සේ බලන්න ජනවාරි 28 1යි 28 20ක් වටිනා තොගයක් ගින්නෙන් විනාශ වූ අතර මේ සඳහා රක්ෂණ වන්දි ලෙස 15ක් ලැබිණි පුතේ 20ක බඩු විනාශ වෙනවා රක්ෂණ අවස්ථා 15ක් දීලා තොගේ ඍණ 20යි මට කියන උතර පාඩුව කීයද කියන්න විශ්සලන්න 20ක බඩු විනාශ වෙන රක්ෂණ අවස්ථා 15ක් දීලා පාඩුව කීයද කියන්නක පහයි හරි ඒක හරි එහෙනම් තොගේ ඍණ 20යි 20ක බඩු විනාශ වුණා නේද පුතේ රක්ෂණ අවස්ථා 15ක් දීලා නේද වන්දිස 15 ලද හොන්දොත් පොඩ් ලැබිලා මුදල් දාන 15යි තොගේ ඍණ 20යි මුදල් දාන 15යි පුතේ රඳවාගත් පිපුම් ඍණ 5යි රඳවාගත් පිපුම් ඍණ 5යි වැඩි විකල් ගන්න එකයි 28 එකයි 30 එකයි 30 විවිධ විදම් 50ක් ගෙවලා විවිධම් 50 සල්ලි වලින් ගෙවලා මුදල් ඍණ 50යි රඳවාගත් පිටුම් ඍණ 50යි එච්චරයි දැන් පුතේ ඔයාලට මේ තීරු ටික එකතු කරාම එන්නේ මේ ගණ්ඩුරු පහේ බලපෑම ඈ මේ ලියපු ගණඳුරු පහේ බලපෑම විතරක් වාට එනවා. ඔන්න එකතු කරලා පෙන්න. ධන 80යි ඍණ 20යි ඍණ 400යි 370යි 15යි 385න් 50ක් ගියාම ධන 335යි මෙතන නෑ මෙතන නෑ මෙතන ධන 130යි මෙතන ඍණාසු වල ඍණාසු 5යි 50යි කියලා කියන්නේ උදේ ඍණ 135ද ඍණ 135යි හරි උදේ පොඩ්ඩක් මට කියන්න මේ අවුරුද්දේ මේ සුද්ධවත්කම් ඇසුරින් ලාභය හරින්නේ මට කියන්න මෙතන මේ ගණදෙනු පහෙන් ලාභය කීයකින් අඩු වෙලාද
මේ ගන්දුරු පහෙන් ලාභ ඉතිංගල් 125කින් අඩු වෙලා හරි මම රයිට් ඕනේ එහෙන් බලමු ඊට පස්සේ කියනවා 3 21 131 දින ශුද්ධවත්කම් මැසුරෙන් ලාභය ශුද්ධවත්කම් මැසුරෙන් ලාභය දැන් මෙතනට කවුරු හරි ආදායම් ප්‍රකාශ හදුවට හරියන්නේ නැහැ නිකන් ලාභය දැම්මට හරියන්නේ නැහැ ශුද්ධවත්කම් මැසුරෙන් ලාභය හොයන්න කියලා කියන්නේ ලියන්න ලාභය සමානයි ලාභය සමානයි යර්ධේ ලාභය සමානයි අගශුද්ධවත්කම් ඍණ මුලශුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනේ ලාභය සමානයි අග ශුද්ධවත්කම් ඍණ මුලශුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනේ ලාභය සමානයි අරිශුද්ධවත් කරින මුල ශුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය හරි ලාභය සමානයි මට කියන්න පුතේ අගශුද්ධවත්කම් ටික හොයාගන්නේ කොහමද මුල ප්‍රාග්ධනය කීයද 2000යි පුතේ ඒ 2000ට තව අමතර ප්‍රාග්ධන එකතු වුණාද? ඔව්නේ. අමතර ප්‍රාග්ධනේ තව කීයක් එකතු වුණාද කියන්නේ? පිට අමතර ප්‍රාග්ධනේ කීයක් එකතු වුණාද? අමතර ප්‍රාග්ධනේ එකතු වුණා නේද? ගණුදෙනු අංක මෙන්න අර අපි ලියපු ජනවාරි 18 ගණුදෙනු මේ. ඒතරු දෙ ප්‍රාග්ධනේ කීයද? ප්‍රාග්ධනේ 2000 50යි බෙත් උඩ උඩින් දෙන රුපියල් 1000 කියලා ලියන්න පුතේ ඔලේසි රුපියල් 1000 කියලා ලියන්න පුතේ ප්‍රාග්ධනය ප්‍රාග්ධන తిරුවේ 2000යි 50යි ගැලි නෑ නේද තව තියෙනවා පුතේ ප්‍රාග්ධනය කීයද තියෙන්නේ මම මෙතන මැකුවා 130යි නේ පුතේ මෙතනින් 2000යි මෙතනින් 2000යි මෙතනින් 130යි. ඒතර ප්‍රාග්ධන කිරුවේ තියෙනවා 2130. මට කියන්න අගශුද්ධවත්කම් කියන්නේ 2130 විතරද? උදේ මේ 2130 තේරෙනවද? මේ 2130 ගත්තේ මෙතන ප්‍රාග්ධන කිරුවේ මුලින්ම තිබ්බ 2000යි. හරිද? 2000යි මේ මෙතන ලියපු 130යි. 2130යි. මට කියන්න රඳවාගත්ත පින් තිරුවේ එකතුව කීයද? රඳවාගත්ත බිම් තීරුව එකතුව කීයද? උදේ මේ මෙතන මේ 500 මේ ටික එකතු කරලා මේ 135 අඩු කරා. රඳවාගත්ත බිම් තීරුව එකතුව ගන්න. හරි. උදේ මේ 2130 අපිට දේනවා නේද? 2000යි මෙතන ප්‍රාග්ධන තීරුව 130යි 2130යි. මට කියන්න මේ 500ත් එක්කම ගන්න කමක් නැහැ. 500ත් එක්කම ගන්න 500ත් එක්කම ගන්න 500යි 150යි 650යි 650යි 50යි 700යි 700යි ඍණ 30ක් ගියම 670යි 670න් මේ 135 අඩු කරන්න අඩු කරාම 10න් 5 5යි 6න් 3ක් 3යි 5යි 535 නේද 535 නම් පුතේ අගශුද්ධවත්කම් 2130යි 535යි 5යි 6යි 6යි 2665යි අගශුද්ධවත්කම් වලට දාන්න 2665 අගශුද්ධවත්කම් 2665යි අගශුද්ධවත්කම් 2665යි පුතේ 2665 වේ මුල 2000යි ප්‍රාග්ධන දිරු වැඩි වෙච්ච 100යි 2130යි රඳවාගත් පියුම් වල ඉතින් රඳවාගත් පියුම් වල මේ ගණන් දෙනු ටිකයි ලිය 5යි 535 එකතු වෙන්නේ මම එකතුව ගත්තේ මේ ටිකේ 670යි හරි මෙතනින් 670යි මෙතන 135 නම් 535යි එන අගශුද්ධවත්කම් 2665යි මුල ශුද්ධවත්කම් කීයද 2000යි 500යි 2500යි මුල ශුද්ධවත්කම්
මෙතන 2000යි ප්‍රාන්දන 2000යි රඳවාගත් තිබු 500යි 2500යි 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 ධන ගැන්ලි තියනවද ගැන්ලි තිබ්බද පුතේ ගැන්ලි තිබ්බද කියන්න මට මම නෑ නේද ගැන්ලි නෑ නේ නෑ බින්දුවයි ඍණ අමතර ප්‍රාන්දනේ කීයද ඍණ අමතර ප්‍රාන්දනේ කීයද අමතර ප්‍රාන්දනේ 130යි ලාභය කීයද කියලා බලන්න ලාභය කියලා එන්න පුතේ 2665 2500ක් ගියාම 165යි නේද 165යි 130ක් ගියාම ලාභය 35යි 10,35,000යි ලාභය 35 ගන්න 35,000යි පුතේ එහෙම නැත්නම් රඳවාගත්ත විමුල එහෙම අදලා හරියන්නේ නැහැ ලාභය 35 කියලා දාන්න ඕනේ මට ගියා රඳවාගත්ත විමුල මුල කීයද ලාභය හරිද කියලා බලමු ලාභය හරිද කියලා බලමු රඳවාගත්ත විමුල මුල 500යි අග කීයද අග රඳවාගත්ත විමුල 535 කිව්ව ඔයගොල්ලම නේද මට පුතේ මුල රඳවාගත්ත විමුල 500යි අග රඳවාගත්ත විමුල 535යි නේද ලාභය කීයද එහෙම බැලුවා මුල රඳවාගත්ත විමුල 500යි අග 535යි නේද එහෙනම් පුතේ ඒත් ලාභය 35මයි නේ දැන් අපිට එහෙම හොයලා හරියන්නේ නැහැ සුද්ධවත්කම් ඇසුරෙන් මේ විදිහට ලියලා පෙන්නන්න ඕනේ සුද්ධවත්කම් ඇසුරෙන් ලාභය 35යි උඩ 1000 කියලා දාන්න හරි ප්‍රශ්න නැහැ නේද එහෙනම් පුතේ අද හැදුවා ගණන් තුනක් අර 2016 ගානනම් ගොඩක් ලේසි අනිත් ගණන් දෙකේ පොඩ්ඩක් හිතන්න තිබ්බනේ හරි හෙට පුතේ අර ප්‍රශ්න පත්‍ර අංක 6 උත්තර කතා කරනවා හෙට පහට හරි හෙට පහට පන්ති තියෙනවා එහෙනම් පුතේ අදට පන්ති මෙතනින් ඉවරයි මම රෙකෝඩින් එකට දාන්නම්